තිරවා සරණ කවුණාවන්ත ගුණබර සත්පුලුස පින්වත්න සැන්සුදා දින සිදුකරන සජීවී පබාන දහම්ගැටලු විසිදන ධර්මසාකච්ඡා වාාරය පනස් පස්වෙන් වැර සටහන විදිද දත් මේවිදියට ආරන්ද කරන්නේ රත්නපුර පදිංචි සුපින්වත්යා පාරික ජලා පවසීම මැතිතුී දාෑගර පින්මන්ත ගේ දු දරුවන් විසින්මලදීගෙන करनतीन निर्माने कन मेंपुरामा शाधित पणला सेना सित अ अपशसा प्रय के पनर प मेंसाबावा वि हटवा से और पण्य वां हमरे नाम स्त बताए अद प ल समांता चाक््यवादशू अत्रागाचांतु दीवता සදදම්මංමනිරජස සුනන්තුසගමොක්க்கදම් දම්ම සනකාලු අයන්බදන්ත දම්ම සනකාලු අයන්බදන්ත දම්ම සනකාලු අයන් बदन ता नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस् भगवतु अरहतु सम्मा संबुद्धस्स නමුතසේ භගවෙතු අරහතු සම්මා සම්බුද දස්සේ කවනාවන්තය ගුණපර සත්තුරස පින්වත්න වේතු හල තියෙන පස්්න අතලේ පලවැනි පස්්න තමයි අවසරෑ පින්වා ස්මීන් වහන්සේ මෛතයේ භාවනාවෙන් අර්පනා සමාතීම් පන්සී විසියටටක් උපදවාගත හැකිය. මෛතයේ භාවනාවේ ආනිසන්සේ කුල්හා ලැබෙන්නේ. මෛතයේ භාවනාව අර්පනා මට්ටමට වැඩුව සාවකයින්ට පමණක්බව සඳහන් වේ. එම අරපනා සමාතීම් පන්සේ විසි අටෙන් එක්කම එකට මෛතයේ පළමතියානේ උපදවා ගතහොත් එම ධ්‍යානයේ නැගී සිතිමින් දිවැනි ධ්‍යානීට තුන්වන හතරවන ධ්‍යානවලට සමවත්න ආකාරය. එසේ සමවත්න ධ්‍යානය වසීකයන ආකාරයත් ඉතාම කවනාවෙන් පහතාදන සේක්වා. එම මෛතිී සමාපත්තයෙන් විදාසනාවට හැරවීම යනු මෛතී භාවනා වැඩුවසිත නාමරෝප ධර්මතාවක් වසයෙන් දැකීමද නැතිනම් පංචුපාතා නස්කන්දී ආයතන ධාටු බෙදාබෙදා අනත්්‍යතුක අනාත්ම වස්සේ මෙන හකිරීමද කවුුණාව පහදාදන සේක්වා තෙරුවන් සරණය කියලා. කවනාවන්ත ගුණබර සත්තුරස පිංවර්ත්නයේ. මයිත භාවනාවීදී සරු සත්‍ය වහිර නැත්තූ වෙත්තුවාකි ව්වාම ඒ මර්තනාපදවාගන්නා පුළුවන්. ඒවාගීම පිංවත්නේ හ නැත්වූ විත්වා කිවවාහන ඒනත් තරපන උපදවාගන්න පුළුවන්. ඒවාගේසිලුසට්‍රයෝ සවසයාත්මය පරිහණය කරේට්්‍රවා කිව්වාන ඒකනු තරපන උපදවාගන්න පුළුවන්. එතකො මේීවිගයට පිින්වත්න අරපනා උපදවාගන්න පුළුවන් ආකාල ඇමැතින්දිි පස්සාකාරයකට විසිාකාරයකට වයවිගහත අපි එකතුබැල්ල ගන්න පුළුවන්. පින්න එතනැද සිරු විස්තීන් සිදුු පුලුසි වෝ සිරු ආරියෝ, සිරු වනාරියෝ සිරුතිවියෝ, සිදු මනුස්සියෝ සි පනිපාතිකෝ අවයි ඇත්තෝ වෙත්තෙ එක වයිද නැත්තවෝ වෙත්තා තලා ඇත්තෝ වෙත්වා. නිදුක්වෙතා සුවසය ආත්ම පරිහනය කේපවා කියලා පිවත් ඒ විදිට සම හතද අපිට අඩ සත්තාකාරයට අරපනා විදිට ගන්න පුළුවන්. ඒ විදිහට ගත්තාම ඒක විසි හටක් වෙනවා. ඒවිදිට සවවාදී ඔයමේට ගත්තාට පස්සේ ඒ දස නිසාකාරයටහෙම පතුළු වලගන්න කොට පින්වුවත්න සියල්ලම අපට පටිසම්බිතාාවී දක්වනාකාරයට පන්සී විසි අටාකාරයකට දකින්න පුලුවන්කම ලැබෙනවා. එතකොට මේ අර්පනා ්‍යාන උපදවාගත්තට පස්සේ. එතනද පිවුවට බාලතියෙන පශස්නයහැටත. ප්‍රතුමධ්‍යානය දුති අත්තයන්තු තිය්‍යානාදයට යති අර හැමයි කාර්පනාවකින්ම ඒ අර්පනාවට ගැලපෙන ආකාරයට ආර්පනාව තුළ ඉඳලා. පින්වත්නී ඒයි දසල්පනා කවසල්්‍යයන් පංච වසීතා අදී කවනුත්තයක අද අනිකුත් ද්‍යානවලද වගේීම එමතන දී ද්‍යාව ධ්‍යාන උපදවාගෙන ඒ ඉම්පසීල නද්‍යානයට ඉම්පසීල නද්‍යානයට පංච වසිීතා දී කවුඋත්තක්ක දිියති යන්නට ඕනේ පැසරපනා කවුසල්යම් පංච වසීතා ආදිය. උත්්ටාන වසීතාවේ ආගච්චන වසීතාවේ සමාපච්චන වසීතාව පච්චවෙක් කන වචීතාව ආදීවිදිහට වසීතා පානුව පින්වතිී කටයුතු කළගන්නට ඕන. එතකොටට එහෙම ්‍යානු උපදවාගෙන ඉදිරිීට යන යෝගාවච්චට ඇත්තුූ ඒ විදාශනාවට නංගන්න කොහොමති කියල ඇහුව ඒ සඳහා ඒ මයිතී භාවනාවෙන් නැගිටටට පස්සේ. ඒ බ මයිතී සමවතිී නැගින් තට පස්සේ නැගිටක රාසනය නැගිට කන එකනෙමෙහි භාවනාව භාවනාවට ලවසා මුණට පස්සේ ඒ භාවනාවට පාදක වෙච්ච නාමර උපධර්මයෝ විදාශනාවට නාංවන්න්න වන එක ්‍යාන ගතව තියන ප ධර්මයු. ඉතින්දි නාම ධර්මයාගින් විදාසනාවට බැසගන්නේ ඒ නාම ධර්මයන්ගේ අනිතතිදුකනාත්මකේෙන් තිලක්සණයේ දකිමින් කටයුතු කරන්නට ඕන ඒ නාමරූප ධර්මයන්ගේ තිලක්සණය දකිමින් ඒ උස්සේ ඉදිරියට යමි මේ පංචුපාදා නස්කන්ද වැඩ පිළිවල. සම්පූර්ණී ස්කන්ධ ධාතුවාආයත්න ඉද්‍රයාදී විදියට ආත්මය සත්‍යය පුද්ගලයක් මම කියල කෙනෙක් නැහැ කියලා මෙතන පවතර මේ වැඩපිළිවල නුවලට හසු කරගෙන ඉදිරියට කටයුතු කරගෙන යන්නට ඕන එතනද ඉස්කන්දයාන්ගේ ලක්ෂණය අනිත්‍යමයි දුක්කමයි, අනාආත්මමයි, ස්කන්ධ ධාතු ආයත්න ඉද්‍රයාදී වැඩපිළිවලේ ස්වභාවේ. අර මෛත්‍රීයෙන් විදාසනාවට ආාව කියල වෙන සක් නැහැ අනිත් වූනෑම ධ්‍යාන භාවනාවකින් විදාසනාවට ආවාගේ විදාසනාවට අනුරූපව කටයුතු කරගන්න ඕන විසුත්ති මාර්දයේ මෛත්‍රයේ භාවනා විස්්තර කරන කොටසි පින්වර්ත්නී ඔය ගැන වැඩි විස්තර සඳහන් වෙනවා. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට අහලතියෙන පස්්නේ අවසරය පින්වර් ස්වාමීන් වහන්සේ. ගෝුණුසංවනී තිරිසාන් සතික් විසින්. මරව මරණට පත්කර ආහාරයට ගන්නා විට. ආනන්තරය පාපකරමයක් එම සත්ත්‍යයාට සිදු වෙනවාද කියලා අහලා තියෙන්නේ. පිංවත්න ආනන්තර පාපකරමයේ බලව ස්වභාවී එන්නේ ගුණයේ යුක්ත මනුස්ස පිරිස් අතර. එතකොට මනුස්සයෝ අතර උපත් තියලා පුතරුවක් මනුස්සයෙක්ක වුණු තමන්ගේ අම්මහෝ තාත්තා මැරූත්. ඊළඟ බව අනිවාරීම ඒකි විපාකී ලැබෙනවා. මනුස්ස දරුවෙක් මනුස්සේෙක් වෙච්ච අ අම්මතාතා මැරුවත් ඊළඟ භවී අනතුරු භව අනිවාරීම ඒකි විපාකී ලැබෙනවා. එතකොට සමහරය කෙනෙක්ද මවපියන්ගෙන් මව්පියු දෙන්නගේ ඉක්කෙනෙක් තිරිසන් සතෙක් වඋනෝතින් මනුස්ස දරුවාවිසින්ඒ තිරිසංගත අම්මා හෝතාත්ත මැරීමෙන් ආනන්තරපාපකාමේ වෙන්නේ නැහැ. තිරිසන්දර්වයෙක් මනුස්සයකුණු. ඒ අම්ම හෝතාතා මැරීමෙන් ආනන්තරිපාපු කරමේ වෙන්නේ නැහැ. එතවට බරපත්ල කරම විතරක් වෙනවා. මනුස්ස දැන න මනුස්සේක් දැනගෙන හෝ නොදැන තමන්ගේ අම්මාහෝ තාත්තා මානකොට ඉතින්ද ආනන්තර පාපකර්මි සිද්ධ වෙනවා. එතනද තිරිසංගත සත්්‍ය සම්බන්ධව එහෙම සඳහනක් ඉන්නේෙ නෑ ඒකට හීතුව තම ගුණ දර්මවලින් දුප්පත්කමමකද ඕන තදන් තිරිසංගත සත්යින්ගේ. මවකුස උපාත්තිී ලබනකොට ඒ අම්මා මියයෑම ස්වභාවයක් වෙලා මැවුණුුවම්මාගේ මලකුණම කමින් උපත්තිය ලබන තත්වට ඊ දුක්වින්න සත්වයූ පත්වෙනවා ඒ ඒ අයිගේ කරමවල හැටියට. උදවිය කරගත්ත කරමවල හැටියට ඒවාගේ උප්පාති ලබන්නේ. ඇවිසේසේම දැම් මේ කිව්ව සත්ව කොට්ටාසිත් යන ඒ වගේදයා. ගෝනුස්ස වගේ සමහර සත්ව කොට්ටා ඇසවල අම්මාගේ මලකුණෙන්ම. එදම දරුව ටික ඒක්ම කාල උප්පත්වය ලබන ඒක මේ සංසාධය හැටි. අනිවාරයෙන්ම මවමරාගෙන උපත් ලබන දරුවන් ඇති සත්වයින්ට ආනන්තාර කර්මයෙන් ඔය හිතන විදිහට දිගටවිපාක ලැබෙනවා කළ හිතුව කවදාවත් අයට ඒකින් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මවමරාගෙනම උපදින අය. ඊට පායස හපවමවමරාගෙන හපවමමාරාගෙන ආනන්තරපාපකරමාදියෙක්ක දිගින් දිගේට මෙහෙම සත්ව සංසාර් ගසාගෙන යනකොට අනන්තරපාපකරම, එ ඒ දීර්ග වැඩ පිරිවලක් වෙනවා. හබැයිආනන්තර් පාපකරම කරගන්න උදවිය සම්බන්ධ විස්තරීන්නේ මනුස්සලෝකයේදී මනුස්සලෝකයේ මනුස්ස දරුවෙක් විසින් පුතේක්කෝ දුවෙක් විසිේ මනුස්ස මවපියන් ගහතනය කරනකොට ඊ ළඟ භාව අනතුරු භාවය අනිවාරයම පාකතනයකට හේතුව තමයි ගුණ මහත්වය. එතකොට මවමැරීම පියාමැරීම බුද්ධරානය ලියසලවීම. සංගාත්නය බේදය කිරීම රහතන් වහන්සේලා ඝාතනය කිරීම කියන ඒ කවනුත් එක්ක යන ඒ ආනන්තරපාපකරම නීති මිට්‍යා දුෂ්ටි ඊට වඩා පරපත්ල වෙනවා. ඒවා අනුව යන වැඩපිළි වෙලයි ඒ පින්වුවනය මනුස්ස මවුපියන් මනුස්ස දරුවේ විසින් ඝාතනය කරද්දිී අනන් තරිපාප කර්මාදිය සිද්ත වෙන්නේ. ඊළඟට ආලතිීන පස්නය අවසරෑ පින්වා ස්වාමීන් වහන්සේ. පිනසා කුසලේ අතර වෙනසක් තිබේද. එක් දේශනාවක ඒ අරථ දෙකක් බවත්. එක් ලිපියක පිනසා කුසලේ එකකාණාවක්ම බවත් කියවූවා. අනුකම්පාවීමේ පහදා දෙන සේකවා තෙරුවන් සරණයි. පිින්වත්න පිෙනසා කුසලේ අතර වෙනසක් තියනවද කියල ඇහුවොත්. සාමානය සම්මත බාසා විවාහාරයේදී ඉිනිහ කුසලය කියීන එක පින්වර්ත්නි දොකාරයකින් සත්්‍රයෝ විිස්තර කරනවා. ඒ තමයි ආමිස පින්කන්සාහ ප්‍රිපත්්‍යයාදී කවුණු සම්බන්ධව ඒ හරියට සිද්ධ වන විදිිය පරමාත්‍ය අනුව තේරුම් ගන්න බරුණාව සම්මතයේදී පිනකුසලේ දෙකක් විදිහයට කතා කරනවා. සූත දීශනාවලදී පු්ඥ කියීන වචනය ඒවාගේම කුසල කියීන වචනේ දේශනා කයනු තැනු තබ වෙනවා. හබේ පරමාත ධර්ම දේශනාව ගත්තාහම ඒක පින්ංගුවති එකම කවුුණක් එක්ක තමයි විස්තර කරෙන්නේ. එතකොට පිින්කාන් කියල හඳුන්වන කව්නු කුසා සිත්වලීම තමයි සිද්ධ කෙරෙන්නේ. ඒ පිළිබඳව අපි ලිපිහෙම පළ කල් තින ඔයත්තන්ට ඒ වගෙන්තා විස්තර යන්ත්‍රජාලයෙන් එහම දැනගන්න පුුවන් අප ඒ පිළිණි විස්තර බොහෝමයක් සඳහන් කළ තියෙනවා. පින්වුවත්නී ඊළඟට අහල තියෙන පස්්නය අපේ ස්වාමීන් වහන්සේ. මෙකළ බොහෝ ගිහි පවිදි පිරිස් විසින්. අපගේ ස සද්ධර්මයට අදන්තීත්තම් කර්රණවාසීම විකුෘතීද කරනු ලබයි. මෙසේ සිදු වුවහොත්, මෙසය වසේ දීම සම්බුද්ධ ශාසනයේ අතුරුද්ධං වී දැයි බියක් ඇත මේ පිළිබඳව අනුකම්පාවීෙන් පහතා දෙන්න කියලා. පවත්න මෙකළ බොහෝ ගිහි පවිදි පිරිස්. අපි සද්ධර්මයට විවිධාකාර අදන්තිීත්තම් කරනවා. විකෘතිී කයනවා. මේ සීවසේදී බුද්ධසාාසෙන් අතෝදහන්වේ දැයි බියක් ඇතිවෙනව කිවොත් ඔවේක වෙන්න පුළුවන්. ඔ ඇත්තෝ මේ මනුස්ස ජීවිතී නිවන්දකින්න කටයුතු කරගන්න ඕන. ඒ අතරේතිී ඔබාතේතිීන තව ලොකු යුතුකම. ඒ තමයි පින්වර්ත්න බොහෝම කවරුණාවෙන් බොහෝම මෛත්‍රීයෙන් ඔබේ සිත්තජිත්ත සන්තතිය තුළ අකුසලසිත් ඇතිවෙන්න දෙන්නේ නැතුව කුසාසිත් ඇතිවර්ම් පිංවර්නි අනිවාරයම ඔබ ධර්මය වෙන්වෙන් පෙනී ඉන්න ඕන. ඔය ඇතු නිහණවින් එපා බාණුබද දෙන්න එපා. ඔය ඇත්තු කතානුකද ඔය ඇත්තු යමක් දැන දැනම ඔය ඇත්තුූ ඒ විකෘතකයීන්ට පාපකරම කදන්නට දෙන්න එපා ුදුරජාණන් වහන්සේ ජීවමානය වැඩයිඉන්න කොටම සාති හාමුතුරුව වගේ අය එකම හිත බවීම් බවයි අනව වගේ වැැද්දක් කියනකොට බුදුරජාණන් වහන්සේ ළඟටේ හාමුතුරුව අ ඉදිරිපත්වක අනිස්වාමින්න් හන්සේලා. ඒ නිවැනැති කරවනවා. එතකොට භාගිවතුන් වහස ජීවමානය වැඩයිදී වගේ සද්ධර්ම පතුරූපක අදහස් දරපය ගොඩක් හිටියා. ඒ ඔක්කෝටම විරුද්ධව අර අසද්ධර්මය දරන ස්වාමින් වහන්සේ ලබස්ස කියා මාර්ගගත්තා. ගද භාග්‍යවත්තිලූගු බුදුරජාණන් වහසේ නමක් ලෝ පහලෙවෙෙන ඉතාම කළ අතුරකින්. ඉභාග්‍යවත්ති ලූගරු බදුරජාණන් වහන්සේ දේශනා කරපු සීසත් ධරමේ විකෘතිී කරන්නට කාටවත් ඉඩ දෙන්නට හොඳ නැහැ. ඔය ඇත්තු ඒ සඳහා අවස්සක යාමාර්ග ටික ගන්නට ඕන. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී ඔය පුුණ්‍යවාන්තයෝ නිරාන්තරේම්ම. උතුම් සේ සද්ධර්මය වෙනමින් පෙනීඉන්න. වැරදි කතා කියන ඒ කියන්නේ සාරාසංකය කල්පලස්සයා පාර්මී ධම්පුරා ලෝතුරා සම්මා සම්බුද්ධත්තයට පත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරක් ලෝටි වරකරණ පුලුවන් සේ සද්ධර්මය කවුරුහෝ සද්ධර්ම ප්‍රක්තිරූපකයකින් විකෘතිී කරන්න හත්නවාන ඔය ඇත්තු එයට විරුත්තු අවස්්‍ය කාරණාවන් සිද්ධ කරන්න. ඔය තු නිවැරදිසිී සද්ධර්මී ්‍රිපිට කටුවාටකා පරිවාර ගන්තාදියෙන් දැනගෙනම ඒ සමාජගත කරන්න. ඒක මහා විශාල පින්කමක් ඔය ඇත්තන්ගේ ප්‍රඥාව වැඩෙන්න්න හේතුවක්. ඔය ඇත්ත දුරුවල කානා වැදිකානා මතුකරල ඒ ඔය ඇත්තූ පති සේප කරමින් හරිකානා මතු කරල කටයුතු කරනකොට ඔය ඇත්තන්ට උපකාරයක් වෙනවා අනාගතයේදී යහාපල් කුසල විපාක් ඇතිවන විදිහට උබටමයි හපත ඔබටමයි හොඳ. එනිසා ඔබ ඔබගේ යහපත තකනව අනන්සිේ සත්්ධර්මය වෙනවීම පෙනීන්න පින්වර්ත්නී නැත්තන් අඩ නැන් සියවස කියව්හම් වැඩි කාලයක් ඇන්න කලෙන්තාව වසර කීපේකීම මේ හොර රහත් අයි මේ හොර බුදුවරු ඒවාගේ ලාපපියෝජන වදුවෙන් කටයුතු කරන ඒ මිත්‍යහා දුෘෂ්ටික අදහස්ධාන සම්මේ අදහස්ථාන සද්ධර්මපති රූපකයෝ මේ ශාසනය අතුරූදහන් කරන්න කටයුතු කරයි ඔබ නිහඳ වන්න එපාගහි ඇත්තොත් පැවිදි ඇත්තොත් තම තම ැන පමණින් දර් මේ දැනගෙන අවස්ස කිය්‍රාමාර්ග යහුසළුව ගතයුතුයි පින්වනී විරුත්තවෙන්න ඕවන්ට ඔය ඇත්තුූ හරිට භාගවතුන් වහන්සේ වැඩ හිටේ කාලයේ දි අනෙකුත් ස්වාමන් වහන්සේ දනවාගේ බුදුරජාණන් වහන්සේ පවා සි සද්ධර්මය විකෘතියකන යට විකෘතියක ඉඩ දෙන්න ඇතු ඒයට විරුද්ධව සාති හා මුදුර වගේ යට මෝඩ සාතියාදී විදියට පවා කතාකරමින් කටයුතු කලා වගේ පින්වරනයේ සද්ධර්මය විකෘතියකන කිසිුවකු ඉඩ දෙන්න එපා ඔය ඇ සැබෑ උපාසක උපාසිකාවන්න භික්‍ෂු භික්‍ෂුණනන්න ඔබ දරනා ඔබ දන්නා නිවැලදි සි සද්ධර්මය රකීම. පුුණ්්‍ය කරමය කොටස්කරුවයෙක් වෙලා ඒක උසල පුුණ්්‍ය සම්භාරයුත් ඔබට පාරමිතාවක් වෙලා ප්‍රඥා පාරමිතාාව වැඩන්නට සලස්සා ගනමින් මඟ පල් ලබා සසරින් එතලවෙන්නට කටයුතු කරගන්න है. සත්පුරස පිංවර්ත්නයේ ඊළඟට හලතියන ප්‍රස්්නේ තෙරුවන් සරණය පින්වස් ස්වාමීන් වහන්සේ. සමහර පුද්ගලයින් තරක කරනවා. සිත කියලා දෙයක් නැහැ. සියල්ල කරන්නේ මොලයිම් පමණක් බව. එසේ පවසන බොහෝ සමහරක් දෙනා වෛ්‍යවරුන්ය. අපසීටනා සම්හවලට ද මවු පමිණ නොය කලිපිලිය එකන දමා තරක ගොඩ්නගති. ඒවායේ ඇත්්මින් තන්තෝධන ස්වාමීන් වහන්සේලාටත් අපටත් වයි්‍යවිද්‍යාව ගැන එතරම් දැනුමක් නැති නිසා. ඔවුන් කියනාදේවල් අපට නොතේ එන නිසා, අපට විද්‍යා දැනුමක් නැති නිසාත්. බොහෝ බොරු විශ්වාසකරන බවත් අපට කියයි. අතීතයේ මොලේගැන මිනිස්සුන් නොදැන සිටි නිසා මේවා පැවසූ බව කියයි. නොයෙක් අයුරින් අප නොමගේයවයි. සිත් නැතියෙයි කියන නිසා ප්‍රතිසාන්ධ සිත නැතයානුවෙන්ද කියන නිසා. පුනර්භාවයක් ඔවුන් ප්‍රතිස්සේප කරයි. පින්වස්වාමන් වහන්ස සිතසා මොලේ අතර සම්බන්ධය පැහැදිික දෙනු මැනැවි එයවන්කුට හඳුනාගන්නා අයුරු ද පැහැදිලික දෙනු මැනැවි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබීවා කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ටනී අපේ තෙතිස්කුණපවල මුොලේ සම්බන්ධව සඳහන් වෙනවා. ඒවාගේ ටිපිටකේ තුළත් මොළේ සම්බන්ධව සඳහන් වන තැන් අති විසාලෑ. අතීත වෛත්‍ය ප්‍රතිකාර සම්බන්ධවත් මොලේ සම්බන්ධව කරපු විවිධාකාර ප්‍රතිකාරක මෙහෙම අති විසාලෑ. එතකොට මේ වෛත්‍යවරු අතීතයේ මොලේ ගැන දැනගෙන හිතී නෑ කියලා කියනකොට එ තිිපිටිකේ තුළ අටවාටීකා පරිවාර ගන්තාදිය තුළ සඳහංගන මොලේ කියාකාරීතය මොලේ සම්බන්ධ කවුණුවලට ය මොකන්ද කියන්නේ. ඒක පිතුර මොකක් වීද. ඒවාගේීම අතීතිය මොලේ ගැනදන්නේ දැනගෙන හිට නෑ කියල කියනකට? මලේ ගැන දැඟින්නට වඩා හොඳ දැනග හිට අතීතයය. අතීතයේ විවිධ සැත්කම් සිද්ධ කල්ල තියෙනව ඒවාගේ මතීතයේ විවිධාකාරය මොලේටයි නස්නකමසා හිස්සට විවිධාකාරයක්‍රම ඒදීවල්ලිහිම යුත්ල තියෙනවා අතීතයේ ඔය කියන චෝත්නාවේදී බුදුරජාණන් වහන්සේ ස සාාවකයන් වහන්සේල්ලාත් මොලේගැන දන්නනෑ වගේ කතාවක් තමයි කියන්න. ඒ ඒ වුදවිය අන්ද වෙලා තියෙන හැටි ඒගින් කෙරින්ම අහන්න. ඇත්තු මොලේ කියාකාරී තත්වයට පත්වෙනකං කොහොම දෙකෙනා වැඩුන කියලා. දැම් මොලේ කියයාාකාරීතත්වයට පත්වන්න දාහතර වෙන සතිේ වගෙවෙන්නේ පැය කරලේ වැඩලා එතකට ඒ වෙනකං කොහම දෙ වැඩනේ. මෙ මොලේ කියාකාරීතත්වය ඕනෙ වෙන්න සරීරී පැවැත්ම වෙනුවෙන්. සිතය කරයෙන්නේ සංසාරයේ පැවැත්ම සංසාර පැවැත්ම කතාවේදී සරීරයේ පැවැත්මට අදාළ වන මොලේ සම්බන්ධව ඇහුවොත් ඔය ඇත්තු අහන්නකු මොලේ හැදෙනකං එකැන මොළය. කාකාරී වෙනකං කොහේද හිත පැවැතිය කොහොමද වැඩුනි හත්න කියලා. ඒවාගේීම සමහර ළමයි උපත්නවන මොලේ නැතිව. මොලේ නැතූපතින් ළමයිගේ උපත්තිය කොහොමද වෙන්න එතකොට ඒළමයි ඉපදිලා ටිකවෙලාවගේ මානයට පත්වන එතකන් කොහොමද ජීවී පැවිතුනේ. එතකන් කොහොම දෙේකයා කාරීතය සිද්ධ වනේ මුලේ අවස්්‍ය වෙන්නේ හුස්මගන්න මුලේ අවස්්‍ය වෙන්නේ සාරීරි කාරීතය රථපය සොලවන්න මුල ඒ අවස්්‍ය වෙන්න ආහාරජීන පද්ධතියකයාආත්මක වෙන්න මුලේ අවස්ස වෙන්නේ. සම්පූර්ණම මේ සරීරයේ පැවැත්මට පින්වර්ත්නී සිතේ පැවැත්මට නෙමේ. එතකොට සිතින් කිරෙන්නේ සම්පූර්ණම සංසාරික පැවැත්ම. මොලේ කියන්නේ වෙන එකක් සිත කියන්නේ වෙන එක. ඒ උදවිය සරණ ගිහිල්ල ඉන්න බටහිර විද්‍යාවේ ඒ උදවියගේ පර්යේසංසා ඒ උදවියගේ දැනුම හින්ද තමයි ඔය වැරති මත්‍යාදසක් අරගෙන තියෙන්නේ. කතමාන් තස්මින් සමයේ චිත්තන් හෝති. යන් තස්මින් සමයේ චිත්තා මනු මානසං හදයම් පණ්ඩාමනුව. මනयතනං මනින්දියං විஞ්ඤානං විஞඤාන කන්ඩු තජා මනු විஞ්ඥාන ධාතු ඉදන්antaස්මින් සමයේ චිත්angං හෝ බ පිංවර්න සිත කියල කියන්න මොකක්ද කියලා ඇහුවත් සිත මනස මානස බවංගූ හිත ඒ වගේ මනායතනයේ මනින්දයේ විඤ්ඥානය විඤ්ඥානස්කන්දයේ ආදී විදිහට ගන්න ඒ සියලම කවුණු හිත වෙනවා එත ගොඩි හිත පවතින තැන් විදිහට පින්ංවර්ත්න හිත පවතින්නේ සම්පූර්ණයම වස්ත රූප ඇසුරේ. මොලයේ සිත පවතිනව කිය කියන එක සම්පූණම වැදිකතාව සිත කල එකක් නෑකන එක සම්පූර්ණයම වැදිකතාව ඒකට හීතුව එහෙම කියන්නේ මිත්‍යා දුෘෂ්ටිය හින්ද. නාම රූප ධර්ම ගැන් දන්න නැතිහින්ද. ප්‍රතිසන්දීගැන් දන්න ඇැතිහින්ද. එක්කු ඒ අයට තියෙන දුෘෂ්ටිය ප්‍රතිසන්ධීය ලැබීම ඉබේම උනා කියලා. එහෙම නැත්ත කවුරුවය සර්බල්ධාරී දෙවිකෙනෙක් මැව කියලා. ඔයකින් එකක් තමයි මොලය විතර ඇතින හිතකලෙ එකක් නෑ කියලා කියන කට්ටීට තියෙන මිත්‍යා දුෂ්ටියය හිත කියල දෙයක් නෑ කියලා කියනවාන? ඒවදවී එකු සර්ව බල්ධාරී දෙවිකෙනෙක් ලෝකී ඇව වගේ හිතන්ඉන්න එහම නැත්තං ඉබේම හට ගත්තා කළ හිතන්ගන්න මවපියන්ගේ සුකඩිම්භ සංශේචනයන් ඇසෝට විඥ්‍යානී බැසගැනීම ගැන කිසිදු හයම කිසිදූ අවබෝධයක් නැතුව කටයුතු කරන මිත්‍ය දෘස්තිික පිරිසක්. එතකට මනොවි්‍යාඥයෙන් වෛද්‍යවරුන් වගේ බොහෝ දෙනා මොලේ සම්බන්ධ වහම කියනකොට ඒකට හීතුව ඒ ඇත්තුූ ප්‍රතිසාන්ධි විඤ්ඥානය ස වස්තු දසකාදසක භාාවදසකාදේ දන්නතිකමේ රූප කලාපාදී වැඩපිළිවෙල දන්නතිකම ඒවාගේම හදවස්තුව ඇසුරේ වස්තුරූපයේ ඒචිත් පරම්පරා පහළ වනාකාරියම දන්නඇතිකම මෙයාදී බොහෝ කවනු නොදන්නාකම ප්‍රසාද වස්තු පින්ංවර්ත්නී උපත් ්‍රවටසාහිතනම් එතන උපදින සිත් හටගන්න භාතා ඇති වෙනවා. එතකො දැකීම දැනීම ර දැනීම සාරීදික වීදනා ආදී කියාකාරකන් කරන්න මොලේ ඕන වෙනවා. දර්වීක් බිහනාට පස්සේ හෝදවස්තුව පෙනහැලි වගේ ශරීද අභ්‍යන්ත රවේවයන් කියා කරන්නට මොලි අවස්ස වෙනවා. සරීරී උස්නය සමතත්වය පවත්තාගන්න ආහාර පැසවන්න මොලේ ඕන වෙනවා. එතකොට මොලේ අවස්්‍ය වෙන්නේ ශරීරයේ පවත්තා ගැනීම මිසක් සිත පවත්තා ගැනීම සඳහනයමේ එහෙමනංගඉතින් ඔය කියන විදිහට පිංවර්න සමහරුන්ගේ මේ ආහාර පාන නිදුන් හිටුන් ලැබීම දුපත්ව පහොසත්ව උපත්තිය ලැබීම විවිධ තැන්වල උප්පත්තය ලැබීම කැතවීම කලවීම ලස්සනවීම විවිධාකාර කවුණුකාණ පසු පස්සෙ තිහෙනම් මොලේ කියනෙක විතරක්කි ආාවේ. එ දුපත් තැනක පහොසත් තැනක උපදීමදී. කවුණු ගත්තාම සමාරන් කොච්චල උත්හ කළත් ඒ උදවයට තමන්ගේ අහේතුක සුගතිතත්වේ ඉහල තත්වඒයට ගන්න බෑදැන් උපත් ලබලා ඉන්න තැනේදී. ඒ ගැනත් මේ වීවිවිධාකාර අදහසවය වෛදිවරුන්ගින් අහනවන මොකද ඔබේකට කියන්න කියලා. ඒ වගේ පින්වර්ටන ඒවයිඉදවරුන්ට මිත්‍ය අදහසත්වයෙන් තව බොහෝ කවුණන පෙන්ෙනන්න පුළුවන්. ස්මොලි ඕන වෙන සරීරයකයාකාරීතයට සංසාරයේ පැවැත්මට චිත්ත පරම්පරාව තමයි පවතින්නේ නාම්රූප ධර්ම වැඩ පිළිවෙ. සත්පුරුස පිින්ුවර්ත්නයේ ඊළඟට හලතියෙන පස්නේ අවසරයි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. රථවාහන අනතුරුවලී මිය යන පුද්ගලයන්. සංක්‍යාවදද ඉතාමත් වැඩි. මට දැනගන්න පුළුවන්ද කවුරුහරි පුද්ගලයෙක් තමන්ගේ වාහනයේ අනතුරක් සිදුකළ විට. ඒ අනතුරට භාජනී වන තැනැත්තා මිය ගියහොත් අනතුර සිදුකළ පුද්ගලයාට ප්‍රාණගාත අකුසලයේ සිදුවෙනවාද ඔහු නොසිතානයේද ඒ කරන්නේ පැහැදිලි කරල දෙන්න පින්වත් සාමින්න් වහන්ස කියලා. පිංවත්නී රථවාන අනතුරුවලි මේයන පුද්ගලයන් සංකයා වදී ඉතාමත් වැඩි මෙ කියලා ඔය ඇත්තු අහලතියෙන මේ පස්නයේදී ප්‍රාණගාත අකුසලයක් වෙනවද කියලා පාණගාත අකුසලයක් වෙන්නේ නැහැ. ඒකට හේතු මානචීතනාවක් නැතිකම ප ප්‍රාණගාත අකුසල කරමයක් වෙන්න නම් අනිවාරම මානචීත්නාව තියනට ඕනේ. පානෝ භවී පානසඥී වදක චිත්ත මපක්කමු තිීන ජීවිත නාසුව අංගාපංච වදස්වමිය. පනඇති සතෙක් වෙන්න ඕන පනඇති සතෙක්කේ දැනීම තියෙන් ඕනේ පින්වර්ත්නී වදකචිත්ත මානචීත්නාවතියෙන් නඕන රතවානානන්තුරුවල් දදු ඇත්තු කවරයි මරණනා අදහසකින් එහෙම කරන්න න මානා අදසකින් කළුත් මානචීතාව තිනහිද කරමේ වෙනවා. නමුත් රතවාන අන්තුරක් අහම්බින් සිද්ධ වෙලා එහිදී මානීයට පත්වනා කියලා ඔය පින්වතුන්ට එහම දෙයක් වෙන්නේ නැහැ ප්‍රාණගාත කරමයක් වෙන්නේ නැහැ. ඒ කීවිදිියඇ තේරුන් ගන්න මොකද මාන චීත්නාව නැති නිසා. පසුව ඔය ඇත්තුූ අනිීමම් මැරුවා මැරුවවාකල ීම අදහසා කතික දෙගන්න එපා මොකද ඔය ඇත්තන්ට කලින් එහෙම මාන චීතනාවක් නොතිබුණු හින්ද. ඒක බරපත්ල කර්මයක් වෙන්නේ නැත්තුව යට පත්වන තැන්ට ඔය ඇත්තුූ සිහිුවනින් කටයුතු කරන්න ඕන පූරචීත්නාව මුංචන චීතනාවල මාන චීතනාවක් නොතිබුණු හින්දා. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියෙන පස්නේ අවසරයි අපේ පින්ව ස්වාමින් වහන්ස. මා පින්පොතක් ලියනවා. ඒ පින්පොතිෙන් සියලුම පින් අප දෙවියන්ට මියගී ඥාතීන්ට පින් දෙෙන විට. පිනී අඩුවීමක් සිදුවීද. පෑණිින්කන් නැවත්නවත ආවාර්චනා කොට මෙසේ දෙවියන්ට මියගිය ඥාතීන්ට පින්දිය හැකිද අනුකම්පාවී පහදා දෙන සේකවා අපි පින්වත් ස්වාමින්න් වහන්සේට සුව පත්තේවා දීර්කාය ලබත්වා කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නේ ඔය පුුණ්‍යවන්තයු පින්පොතාක් ලීනවනම් මොන තරන් වටිනවාද. ඒ ආකන් දුවම කරන්න කළ පින්කන් නැමත් නැවත මතක් කරන්න. ඔය ඇත්තෝ හිතන්නක අතීතයේ යම් කාන්තාරූපයක් පිරිමිරූපයක් ඔබ දැ කල අද ඒකෙනා දකින්නත් නැතුවතයේ ද රූපයේ මතක්කනකොට ඔබට රාගය ඇතිවන විදිහ. අතීතයේ ඔබට හිරිහර කරපු වදදුන්න කවරු හරිකිෙන එකේ කරකුදේ සිද්ධ වෙලා ඔය ඇත්තුෝ අද ඒක මතක්කලෝතිින් ඔය ඇත්තතාන්ට දේස ඇතිව විදය බලන්න. ඒරාගේයට ඒ දේශේට ඒ ඇන හිත්වලට ජවංචිත්තවීතියේ පළවන සිතට දිිට්්‍ර ධම්ම වීතය හත්වන් සිතීළඟ බවට මැද ජවන්සිත් පහට කවදය දවසකට හත්ත පීනුවම් පානකම් විපා කළ පෙනවාන. ඒක නිසා ඔය ඇත්තු පින් පොත ලියන්න ඒකරපු පින් ඔබ ඔබ දෙවියන්ට ඥාතීන්ට අනුමෝදන් කලා කියලා ඔය ඇත්තන්ට අඩුුවීමක් වෙන්නේ වැඩිවීමක් වන හින්දා. න පින් මතක් කර කර දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න පුළුව. ඔය ඇත්තු කළ පින්කං නැවත් නෙවත මතක් කරන්න. දෙවියන්ට ඥාතීන්ට පින් දෙෙනකොට ඔය ඇත්තන්ට තව තවත් ඇතිවෙන්නෙකු සාසිත් ඥාතීන්ට ආහාර පාන දුන්නටුන් ආදිය ලැබීවිී ඔය ඇත්තන්ට ඒක මහනිය උතුම් පින්කමක් එෙනවා එනිසා පින්කමක් කලාට පස්සේ කර පින්කම නැවත් නැවත පින්වර්ත්නී මතක් කරන්න දෙවියන්ට ඥාතීන්ට පින් දෙන්න ආවාචනා කළ පින් දෙන්න පින් දුන්න කෙලපින් වැඩි වෙනමිසක් පින් අඩුවෙන්නේ නැහැ. සත්පුරුස පින්වර්ත්නී. ඊළඟට අහලතියන පස්්නේ, අවසරෑ පින්වත් ස්මින් වහන්සේ. බනගෙදරකදී බන අවසානයේ ස්වාමින්වහන්සේ නමට පූජා කරන පිරිකර අතගැස්සවීමේදී. පිරිකරට මුදල් දැමීමක් සිදුකේරනවා, මෙසේ පිරිකරට මුදල් දැමීම සුදුසුද. එමින්ම බණ අවසං වූ පසු, රාත්‍රීකාලයේ ස්වාමින්වහන්සේ නමට ගොත්තමාලේ තීවැනි පානයක් පූජා කරනවා උන්වහන්සේ ඒ පානයකිරීම විකාලීට අයිති නොවන්නේද තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංවර්ත්න. නිසගිය වත්තුවක් සම්බන්ධවපී, විනේ නීතිවල සඳහන් වෙනවා ඒවාගේම නෑයකු හෝ දායෙකු ගෙනවිත් මේ ඔබවහන්සේට කියල පරිත්‍යයක් කරලා ලගින් තියෙනවනම් කැමැත්ත තිබ්බත් සරීරෙන් හරි වචනයෙන් හරි ඒක පතිස් සේප කරන්න ඕන ඔහු දුන්නදේ නැවත ගන්න නැහැ ඔබවහන්සේට මැ කලා දුන්නෝතින් ඒ එහෙම තියෙන අරින්න ඕන ඊට පස්ස වෙනත් ගිහි කෙනෙක් ඇවිල්ල ස්වාමීන් වහන්ස මේම කද්ද කියලා ඇහුවොත් ඒක ගැන සම්පූර්ණ විස්තරී කියන්න ඕන එ මේක පරිසංක දන්න ඕන කිව්වාහම මේක ඇතියන්න සූසු තැනක් දක්වන්න කිව්වට පස් ඒ පරිස්සමින් තියෙන් තැන දක්වන්න ඕන මෙයාදී විදිහට මිලමුද සම්බන්ධව කවුණු කාණ වගයක් තියෙනවා. පින්වර්ත්නී ඔය සත්පුරුසයු නිරන්තරීම ඔබේ දෙලූ යහපත උදෙසා පින්කං කරගන්නට ඕන ඒ පින්කං කරනකොට පිින්වර්ත්නි ඔයතු සංගධත්නයේ පීඩාවට පත්වන අපහසුවට පත්වන වද දින ශාසනයේ පැවැත්ම නැතිවලා යන. ඒවාගීම සංගරාත්නය අධ්‍යාපන කටයුතු බිහිත්හීත් ඒවාගීම සංගධාත්නී පැවැත්මට ඕන කරන සවුපස පත්්‍යපාසකං අහිමි කරන්න අත්්‍යපා අහිමි වෙන්න දෙ න්න අත්‍යපා ඔඇ තුහළ. බල්ල ස්වාමින් වහන්සේලාගේ අවස් අඩු පාඩු සුවෙල බල්ලා විමසලා ඒ අවස්සදේවල් ඇසිද්ධ කරලා දෙන්න. ඒවාගේම විකාලීදී කොත්තමාලි තීවගේ දෙයක් පානය කරනවක් කිව්වහාම ඒක ඒ ස්වාමින්වහන්සේගේ කායික ගිලංකමාදී කවුණු වනු උන්වහන්සේට ඇවැත්වීමක් වෙන්නේ නැහැ උන්වහන්සේ, ඒඒ කොත්ත මල්ලි වගේ දීවල් පානයකරන කොට ගිලංකමක් නැතුව පාවිචික ලෝතින් තමයි ගැටලුවවෙන්න නමුත්ති කායික අවසතා කවරණාවහින්ද ගේ ගිලංකමට අනුව පින්වුවත් නෙහි ගැටලුවක් නැහැ. නමුත් අස්ටපාන තමයි විකාලයේදී මහාන් සංගරත්නය වල් දන්නවු නොගිලං හාමුදුවරු. නොගිලං හාමුදුවරු අෂ්ටපානසායට ගැලපෙන පානවර්ග සකස් කරල උන්වහන්සල බලන දන්නවන පූජ කරන්න ඕන. සත්පුරුස පිින්වුවත්නී ඊළඟට හලතියන ප්‍රස්්නේ පින්ව ස්වාමීන් වහන්සේ අපගේ ධමෝපියන් තිසරණයේ පිහිතා ඇතිමුත්. ආමෙස පූජාවංවල නිරත වී ම් දම්පින් කළ නමුත්. සිල්ලුවත් නමුත්, ඔවුන් නිවම්මඟ වඩන්නට මැලි බව මට හැඟී. ඔවුන් දැඩිව මෙසන සම්පාත්තිීන් ප්‍රයෝජන ගත යුතුයි නොසිතයි. පිංව ස්වාමීන් වහන්සේ සසර බියගැන කෙසේ පහදා දුන්නත්. ඔවුන් බණදහම් ඇසීමට ලොකු රචියක් නැත. රූපවාහිනයේ නොවෙෙක් හිස්දේවල්වලම ගැටමින් සිටි. ඔවුන් මෙම ධර්ම මාර්ගයට ගැනීමට කෙසේ කරන්නේ ද පහදා දෙනු මැනවි. ඔවුන් අප්‍රමාදී කිරීමට අවැසි. මෙවැනි ගැටලු තිබෙන මාගේ මිතුරියන්ද සිටි අපහට අනුකම්පාවෙන් අපගේ දෙමවපියන්ට අනුකම්පාවෙන් වදාාවන මැනවි සත්පුරස පින්වර්ත්නය එතුකොට දෙමාවපියෝ. කෙලෙස් බරවෙනවා ඔවුන් ඒකින් ගලවගන්න ඕන මොකද ඔබ මවපියන්ට දක්වන හොඳම සැලකීම තමයි මෞපියෝ සීලී පිහිටනේක යෝචකෝ භික්කවී මාතාපිතරෝ අසද්ධී සද්දා සම්පදාය සම්පාදීති. නිවේසති පතිත්තාී දුස්සීලේ සීල සම්පදායි සීල සම්පදාය සම්පාද පීති නිවේසේති පටිත්තා පීති මච්චරී චාග සම්පදාය සම්පාදීති නිවේසති පටතිත්තා පීති දුප්පන්්ෝ පඤ්ා සම්පදාය සමාධ පීති. නිවේශේති පතිත්තාපී ඉත්්‍යාවතාකූ භික්කවීම මතා පිතුන්නම් කතංච හෝතී ප පතිකතංචය අතික තංචාති. පිින්වත්න ඒකෙන් කියවනේ. යම්කිසි සද්ධාව නැති මවුපියන්. සද්ධ සම්පත්තිය සමාධංකරවනවා නම්. ඒහි වාසයකරවනවා නම් පිහිටුවනවා නම් මසුරු වූ මව්පියන්. මසුරුකම නැතුවත් යාග සම්පාත්තියේ සමාධංකරවනවානම්. එහි වාසය කරවනවා නම් පිහිටුවනවානම්. ප්‍රඥාව නැති මවපියම් ප්‍රඥාව සම්පාතියේ සමාධංකරවනවානම් එහි වාසය කරවනවා නම් පිහිටුවනවා නම්. මහනිනී මෙතකී මව්පියයාන්ට උපකාර කරන ලද්දෙත් පත්විපකාර කරන ලද්දෙත් අධික උපකාර කරන ලද්දෙත් වී කියල අංගුත්තර නිකායේ සමචිත්තවගේද භාගිවතුන් වහස දේශනා කල්ලා තියෙනවා. ය පුන්‍යව අන්තයූ මවපියන්ගේ නුවන උපදවන විදිහට කටයුතු කරන්න සසට අසරනකම තීරුම් කරවන්නේ. මවපියන්ට අනිවාරයේම අපාගත වෙන්න හන්ද දෙන්න එපාක් අකුසර කරම රැස් කර ගන්න දෙන්න. එපා! ඔය ඇත්තන්ට මේසා වටිනා දුර්ලව මිනිස් ජීවිතයේ දුන්න ඔබේ ජීවිතීයට අලෝකී දුන්නු යාදනය මවපියන්ට සතර අපායේ බය දනවන්න. මනොසජීවිතේ වටිනාකම ඇඟන්න කටයුත්තු කරන්න. බොහෝම විවසීමෙන් ආදනයේ මවපියන් සිල් සමාධන් කරවන ධර්මී හසුරුවන්න මඟ පල් ලබනතත්වයට පත්කරවන්න අනේ හිස්තනැත්තෙක් වූ තැනැත්තියක් සසදේ ගසාගෙන අනතැන්ටනම් ඉඩ සලස්වන්න එපා ඔය ඇත්තු ආදනය මව්පියන්ට කවුණාවේ මෛතයෙන් වුවනැස ඇතිවන විදිරි ඉස්කන්ධාතු ආයත්නාදී කියාකාරීතයේ තේරුම් කරවල මානයේ හැරි තේරුම් කරවල සසරින් එගුඩ කරවන්නට මග පෙන්වා. මේ පිළිබඳ අපි වෙනම වීඩියෝ එකකින් ඔය ඇත්තන්ට කවුණු දක්කමින් අදහස් පල කළ දෙන්නම්. පිින්වත්නී ඊළඟට හලතියෙන පස්නේ අති පූජනීය ස්වාමීන් වහන්සේ සම්බුද්ධ පානිර්වාණය සහ යසෝදදාවත වැනි අති සංවීදී දීවල් අසන විට ලයපැලී යන තරම් වීදනාවක් ඇති වේ කඳුලු කඩාගෙන වැටෙනවා ඒ සිදුවීමේදී ඇතිවන්නේ අභිධර්මය කුමන සිතෙන්ද ස්වාමින් වහන්ස එවිට කර්ම විපාකයක් ඇතිවෙනවාද ඔබ වහන්සේට මඟපැල් නිවන අවබෝධ වීවා සාධසාධසාදු කියලා. පිංවත්නී සෝක කිරීම කෙළ කියන දෝමනස්ස වේත්නාවටම නම. එතකොට ඔය පින්වතුම් බුදුරජාණන් වහන්සේගේ පයනිර්වාණය වගේ තැංවලද. යසෝදරා දේවියගේ ජීවිතය අති සුවිසේසේ තැන්වලදහෙම. ඒවා ආනකොට ලැයිපැලී අන තරම් මහාවීදනාවක් ඇතිවෙෙනකට කන්ලු කඩාගෙන වැටනකොට එතින්දි ඔය ඇත්තන්ටඒ සිදිවීමමත්තෙක්ක ඇතුූුණු, වීතනාවේ ආකාරය යනෝතමයික තේරුම් ගන්නට ඕනේ, සමහරුන්ට සතුට වැඩිකම්හර සමහරට දුක වැඩිකමට සෝකකිරීං විදියට. ඇඳීම් ොඩී ඇඳීම් දෙදීම් වගේ දීවල් කනවා. හැබැ අපි ආනන්ද මහදාතන් වහන්සේ. ඒ රහත්වෙන්නට කලින් බුදුරජාණන් වහස පීනවම්පාන ආසන්න එන්නකොට, හොඳට මිකික ගෑ හැඩුවත්ත එක්, භාගවතුන් හස පීනවම් පානට ආසන්නවෙ ඉන්න වෙලාවේදී. පිංවත්න ඒ විදියට ඇතිවීම සාමාන්‍යස්වභාවයක් නමුත් මෙතනදී ඔය ඇත්තු මේවිදියට කටයුතු කරන්න. ඔබ ඉවාහා වහ නාමරූපිස්කඳද අතුවා අඇත්නාදී තීරුම් අරගෙන සසර පැවැත්ම නැති කරගන්නට කටයුතු කරගන්න පිින්වත්න භාගිවතුන් වහන්සේගේ සම්බුද්ධ පයනිර්වාණය ඒවාගේ අසෝදරාදීවේගේ චෛතතාපධනය. නිසන්තය ජාතකයාදී ඒ අ අතීත සිදිවීමදිහා බාලනකොට දාහම් සම්වීගී ඇතිකරගන්න ස්වභාවේ තේරුම්ගන්න නූ නැසදවුණ කරගන්න ඔය ඇත්තූ ඒ අත් විදාසනාවට අරගෙන මඟ පල් ලබා සසරින් එගොඩ වෙන්නට කටයුතු කරගන්න. සත්පුරුස පිින්වත්නී ඊළඟට හලතියෙන පස්්නේ තෙරුවන්සානය පිින්වස් ස්මින්න් වහන්සේ. සංගපීදයේ සිදුවන ආකාර විස්තර කර දෙන්න. වර්තමානයේ සද්ධර්ම පතුරූපකයම් භික්ෂූ පතුරූපකසා ව්‍යාච රහතුොන්ට විරුද්ධව කටයුතු කිරීමෙන් අකුසා රැස්වෙනවාද. සංගබේදය සිදුවෙනවාද, කවුණාවෙන් පහතා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිතචීවනය ලැපීවා කියලා. පිංවනී ඔය ඇත්තන් ගිහිව ඉන්න අය. ඔය උදවයට සංගබේදී වෙන්න නැහැ. ර්තමානයේ සද්ධර්ම ප්‍රතිරූපකයන්, බිස්සවූ පතු රූපකයන්, ව්‍යාජ රහතුන්ට විරුද්ධව කටයුතු කිරීමෙන් අකුසා රැස්සනවාද කියල ඇහුවොත් එහෙමනා මුලින්ම අකුසා රැස්සන්නට ඕනි අඩ සීමාමාලකේ භාගිවතුන් වහන්සේට පොහය කරම කරන්නට ඉඩදින්නත් නැතුව අර දුස්සීලව සිළිපද කඩාගෙන හිතය ස්වාමින්න් වහන්සේට. ස්වාමන් වහන්සේ විවත් කරපු මුගලම් මහරාතන් වහන්සේට. මුගලම් මහරතන් වහසේන හා මුදුරුවන්ග දැකර සීම මාමාලකින් උසවල ඉවත් කලා දැම්මේ. එතකොට මුලිින්මහිනන් සංග බේදේවෙන්න වන්න මුගලම් මහරහතන් වහන්සේට. ඒවාගේ අතීතයේදී ඔය වගේ බොරු කරපු, ඔය වගේම ව්‍යාචතීවයකරපු ඇය බුදුරජාණන් වහස ජීවමාන වැඩ හිටිය කාල හිටිය. එතකොට ඒ අයව බුදුරජාණන් වහන්සේල්ළඟට අනි ස්වාමින්න් හස ඉදිරිපත්කල අවස කිය මාර්ග ගත්ත. එතකොටට ඒමගේ අවස්ස කියා මාර්ගී දා ගත්ත පින්ව තිහෙනං අරඔක්කුම හමුදුරන සංගපේදීවෙන්නේ පාය. නැපින්වනි ඔබ නිහඬවේදීම වරදට අනුබලදීමක් ඔය ඇත්තු නිහඬව ඉන්න්‍යපා කතා කරන්න. ඔය පුුණ්‍යවන්තය කතා කරන්න, ඔය ඇතු ධර්මයේ දැනගන්න. ඔය ඇතු ධර්මයේ දැනගෙන භාග්‍යවති ලෝගුඩු බුදුරජාණන් වහන්සේ නමක් ලෝපහලවාන ඉතාම කලාතුරකින්. ඒ භාග්‍යවාත ලෝගුඩු බුදුරජාණන් වහන්සේ උතුම් සිල්සත් ධර්මයේ දේශනා කරනවා. ඒ දේශනා කනස සද්ධර්මය පිින්වර්ත්නී ලාබ පියෝජනාදී විධ දීවල් මත, වර්තමානයේදී හොරරහත්තුන්, ඒවාගේීමම බිස්සූ පතුරූපකයන්, සද්ධර්ම පතුරූපකයන් විකුෘතිී කනවා. ඒ ඒ විකෘතිී කන අයට මහනකම එතනීම නැති වෙලාගෙහිල්ලා. තුළරුවා සැකරන කොටම ඒ අගේ පැවිත නැති වෙලාගිහිල්ලා. අර මේ පින්ංවත්න සූත දේශනා ඔය ඇත්තන්ට හම්බවීවි. එනිසා ඔය පින්වතුන් නිරන්තරයෙන්ම පින්වත්නී මෙවැනි කාණාවලට ඉඩ දෙන්නපා ඒවට විරුත්ත වෙන්න කතා කරන්න ඒ ඒ අයට දොස්කිව්වා කියලා ඔබ ස්වාමින් අහසලට දොස්කීමක් වෙන්න ැහැ. විාජරාතුන්ට දොස්කිව්වා කියළ ව්‍යාජරහතුන්ට විරුද්ධවටයුතු කළ කියලා සද්ධර්ම පතුරූපකේන්ට විරුද්ධව කටයුතු කලා කියළ ඔබ දේශයක් නැතුවනම් කටයුතු කළේ අකුසා සිතක් නැතුව ඥාන සම්පයුත්තව වනම් කටයුතු කළේ ඔබට පාරමිතාවක් වෙනවානේ භාගවතුන් වහන්සේ දේශනාක ඔබසි සද්ධරමෙන් ඔබ සුරක්ෂත කරන්නේ. එලසා ඔය ඇත්තන්ට ඒක පාරමිතාවක් වනා ප්‍රඥා පාරමිතාවක් වෙනවා. එනිසා පාරමිතාව වැඩනාකාරීට ය ඇත්තො ඔුන්ට දැටිසේ විරුද්ධවෙන්න හැබැ දැඩිසේ කියෙන වචනය කිව්වේ බිින්වදි දේසයන් අගතියයටට ිහිලා නෙමි මෝහයෙන් ලෝබයෙන් අගතියට කිහිලා නෙමේ ඔය ඇත්වෝ ධර්මය තුළ දැඩිසේ පිහිටලා මේ ඔය ඇත්තව සම්මාධිත්‍යය තුළ දැඩසේ පිහිටලා පින්වුවත්න අර විරුද්ධ දේවල් මර්තනය කළ දාන බුදුරජාණන් වහන්සේගේ කාලී හිට අරස්වාමින් වහන්සලා වගේ. එහෙමනං හිතන්නක අර බිස්සුන් වහන්සේලා පිරිසක් කඩාගෙන දීවදත්ත හමුද ගයාසීසේට ගියවෙලාව සැරියුත් මහරාතන් වහන්සේ මුගලා මහරාතන් වහන්සේ වැඩම කල ඒ පිරිස නැවතෙක් අංගෙනකොට දද. හාමුදුරුවත්ත එක්ක ඒ පිරිස මේ අසමයි කරලා සංගබේධයක් කල එක්කං අාව කියල දො ඇත්තුවයි කියන්න හදන්නේ. පිංවනි තුනරුවන්ට විරුද්ධව කටයුතු කරපු චීවරතාරී තවදූට සංඝයා කෙන හිතන්නන්නේපා රුවන්ට විරුද්ධව තුනුරුවන් ඉක්මවා ගිය ඇත්තෝ ඒ ඇත්තු බිස්වන් වහන්සේලා නෙමි ධර්මවිනිසීම ඉක්මවා ගිහිල්ල ඔවුන් පාරාජිකා වෙලා වෙන්න පුළුවන් ඔවුන් එතනැදී සම්පූණයෙන්ම මිත්‍යා දුෘෂ්ති්‍යයාසාන ගලඉන්න තවදෝට සංඟරත්නය තුර පහිතලා නැති ඇත්තු. ඔය පින්වත්තුවන් ඒ සඳහා අවස්ස කටයුතු සිද්ධ කරන්න එක සූත දේශනාකල් සුනක්කත් අහ අමුදුව සම්බන් සිද්ධියදී බුදුරජාණන් වහන්සේ අහනව සුනාකාත්තකින් සුනාකාති හිතනවාන්නේ අර කෝරාක්කත්තියේම රහතන් වහන්සේ නමක් කියලා එතකට බුදුරජාණන් වහන්සේ අහනුව ඔබ තවමත්ම ශසනය තුළේ බිස්සුවක් කියල හිතනවාද. ඔබ තාමත් මේ ශාසනයේ තුළ බිස්වක් කළ හිතනවාද අන්න ඒ වගේ පිින්වත්නිඒීම මුද්‍යාදෘෂ්ටයක් ගන්නකට මොවුන් ශාසනයට අයිති නොවන පිරිිසක් වෙනවා ඉතිං ඔබ ඔවුන්ගේ ඒ කානාවට විරුද්ධ හඬ නොනැගුවත් ඔය ඇත්තු සාරා සංක කල්පලස්යා පාරමීධම්පුරා ලෝට විවර කළ උතුම් සිය සත්ධර්මය අතුරු දහන් වෙනකම් කටයුතු කළ ඒක ඔබට පාරමිතාවක් කරගන්න උතුම් සි සද්ධර්මය රකිනඒක ප්‍රඥා පාරමිතාවක් කර ගන්න විදිියප පාරමිතාවක් කරගන්න කන්තික නිවසීමේ පාරමිතාවක් කරගන්න අර අස්සත්ති ස්සර සත්‍යයෙන් ප්‍රකාශක නෑෝක වැරදි. නෑ මීවන පලානේ හිමියම් වහරක හිමියම් පිරිදව හිමියන් නිවාතාප හිමියන් අබේහිමියක්. ඒ සද්ධර්ම ්‍රතිරූපකයන් සමාජගතකරනේ ඔක්කෝම කරන එක වැරදිී ඒක වැරදී මෙයයි නිවැද දේ කියලා. ඔ ඇත්තෝ සත්‍ය පකාශගන සත්‍යවාදී බව පාරමිතාවක් කරගන්න මේ ඔබේජී විතේයට මහනීය පාරමිතාවක් කරගෙන සසරින් ගොඩ වන ගමන්ට ඒකුතුන් පින්කමක් බවට පත් කරගන්න පින්වත්නී මහනීය පින්කමක් වෙනවා ඔවුන්ට විරුද්ධව කටයුතු කිරීම ඔවුන්ව හෙලා දැකීම ඔවුම ශාසනයෙන් නිරපා සම්බුදු සසුන ආරස්සා කරන්න කටයුතු කිරීම. ශාසනයෙන් නිරපන ක්‍රම තියෙනවා ඒ ශාසනයෙන් නිරපලා දැන්ටමත් තියෙන්නේ ඒනිසා ඔවන්ටහි අයිතියකුත් නැහැ ඔවුන්ගෙන් සමහරුන් සමහර දැන්ඔයි පිටිදිව හිමියන්ගේ මහනායක හිමියන්ට අල්ලස් දී ලැතිනත් මහනායකහිමියන්ගේ වගේ කෙනෙක්තියා ගන්න කොහොමද. එතකොට ඒවගේ පිරිස් බලකට ඔක්කෝම මෙතකොට පාජිකා වෙලා එම ලොක විනාසයක් වෙලා ඇති ඔ ඇත් ඒට විරුද්ධ වෙන්න විරුද්ධ වෙලා පින්වර්ත්ණය අවසකි අමාර්ගන් ඒ ඔබට මහනීය පින්කමක් වෙනවා. සත්පුරුස පින්වර්ණ ඊළඟට ඔ ඇත්තු අහල තියෙන ප්‍රස්්නේ. ස්මීන් වහන්සේ මනුස්සේෙක් මෙලොවීන් චුතවන මැරෙන මොහොතීම. වෙනත් තැනක්‍රතිසන්දිය හෙවත් උපද සිදුවෙනවා යන්න තේරවාදී මතයකි. එසේවීමට නම් මෙලොවී යමෙක් මැරෙන මොහොත ඔහුට ඊළඟ උපතට අදාළ කර්මානුරූපී සුදුසී ස්ථානයේ සැකසේ තිබිය යුතුය. එනම් ඊළඟ උපදින ස්ථානයේ හෙවත් මවු ගැබ් ගැනීමට සුදුසු තත්ත්වය හා සංවාසය සිදුවමින් තිබිය යුතුය. ඒ මොහොතේ මෙලොව සත්්‍යයා මිය ගොස් අදාළ තැන ඉපදීම සිදු විය හැක. නමුත් බුහෝ සත්වයන් ගැබ්ගන්නේ අවුරුද්ධය නියමිත කාලසීමාවක් තුළයි. නමුත් එසේ නොවන කාලයක ඒ සත්වයෝනියක ඉපදීමට සුදුස්සෙකුට ඒ කාලේ එනතිෙක් නොමැරේ සිටිය නොහැකිය මේ සිදුවනාකාරයේ පැහැදිලි කරන්න සත්පුරුස පින්වත්න අනිවාරයේම චෘතිපතිසන්ධිකමේ විතරයි වෙන්නේ. ජතියා සමගන් පතිසන්ධිය සිත්ත වෙනවා. සියලුම සත්වයෝ එක්තරා කාලයකට පමණක් සංවාසය දෙන්න නැහැ. සමහර සතවයෝ විතරයි ඒත්තරා කාලයකට පමණක් සංවාසයේයදල දරුබීජය ඒ විදිහට තැම්පත්්‍යමින් පින්ංවර්ට්නී ඒ ඒ කාලවලට ඒ දරුවන්ගේ හට ගැනීම වෙන්න අන්ඩ ජලා බුජාදී විදිහට. එතකොට ඕපාතිකාදී අනිසාත්ත්‍යයොත් ඔය කියන දෙේසගුණකමේට මද උපත්ය ලබන්න. තකට එක්තරා සත්ව පිරිසකට පමණක් ඒ කතා අලිවෙන්නේ. නරකේට ෝ කදාල එක්කළ හිත්නවද. තිරිසංසත්වගේ ඔක්කම තිරසංසත්වයෙන්ටඕකතා අල වෙනවද. ඔය ඇතු තිරිසං අපපායි විතර දායි දකින පේතාපාය දකින්න ඇත පායක් විදිහට. ඔය ඇත්තු අසුරේ අපායක් විදිිය දකින්න ඇත්්ද. ඔය ඇත්තන්ට එකඒ කාලවලට උපාත්තිය ලබන මේ සත්ව කොට්ටාස විතරදද පිංවත්නි ඔය ඇත්තන්ට පේන්නේ ඒකාලයට සංවා සේත්නවා කියලා. ඒ සත් පුරුස පිින්ගර්ත්නි ත විධාකාර සත්ව කොට්ටාසේ ඉන්නවා. ඕන තරංඉන්නවා. සුද්ද ජීවියාගේඉදල මහා ජීවන් දක්වා මේ මිහිපිට පුොළොවෙ ත සහර සත්වයෝ ඉන්නවා මනුස්්‍යයෝ තම හොයාගෙනත්නෑ. මෙහෙම සත්වකොටසක් ඉන්නවා කියලා. දැංගබට පේන සත්වයෝ නෙමේ මීට අවුදු බැස දහස්ගානක ලින් හිතේ. ඔය ඇත්තු ඇත්කඳ ිහිනව දකලති නවද ෑයටට කාලේ ඇත්තු ස් යාන පුළුවන් තරන්ග ලක ුරල්. you <laughs> ිුරුල් බ දැකල යෙනවද ඒවගේ ජාතක පොත්වහන්සේගේදීම හම්බ වෙන්නේ ඒවගේ පින්වුවත් අතීතයේම හිතය සත්වයට වඩා සම්පූර්ණය වෙන සත්ව කොට්ටාසේ ටත්තද වෙන සත්තු කොට්ටාස. ඇත 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 හේතු පලස් භාව අනුව එහෙමයි සිද්ධ වෙන්නේ. එතකොටට ඔය ඇත්තු මිහාප ප්‍රස්නේදී සලම සත්තුව එක්තරා කාලයකට පමණක් සංවාසය දෙන්නේ නැහැ නානාපකා සත්තුව ඉන්න භූමිතිසකගේ සමහර සත්වය වඳ වෙලා ගිහිල්ල ඉන්නවා. ඒ සත්තුව වඳ වුනා කියලා මැරෙන ඇත්තුවෝ තවක මේකට උපදින් ඇතුව ඉන්න හැ. ඒවිෙනර තවතවලු සත්ව නිර්මාණය වෙනවා. තවතවත් මේක වෙනස් වෙනවා. ඉන්න සත්වයෝ විවිධාකාර විදියට අතුරු දහන් වෙලා යනවා. තව සත්වය නිර්මාණය වෙනවා, විවිධාකාරාකාරයට ඒ සිද්ධවෙන්නේ හීතු පල්ධර්මයන්ගේ ස්භාවි අනුව. ඔය හපු විද්‍යාවෙන්ම ප්‍රශ්නයක් අහන්නග පින්වුවත් දෛනෝ සිදසස්ලාගේ සත්තුය. ඒ සත්වය වන්ද වෙලා ගේීලන අද රතු දත්ත ලේඛනවල සත්ත්වෝ කීතනයෙක් ලෝකෙන් අතුරු දහංගලා ඉන්නවාද. යනකොට අලුස්වභාවයක් ගත සත්වය කොයි විදිහ නිර්මාණය වෙනවාද ඒ විදිහට පින්වඇති මේ කවුණුකාන තේරුම්ගන්නට ඕනේ. ඒළඟට ආලතියෙන ප්‍රස්්නය තෙරුවන් සානය පින්වා සාමින් වහන්ස. පර්තමානයේ නොයකුත් පුද්ගලයක්න් ආයතන මගින් බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පටහැනි අයුරින්. ඇතම් විට විකෝතිීවන අයුරින්. යම් දේශනාවන් කරනවා. උන්වහන්සේලා සමහරිවිටක සිල්ුවත් බිස්වූන් වහන්සේලා. ඉතින් ගිහි අයට දී අපට අකුසා රැස්සෙනවාද. ඒ සංඝයා වහන්සේලාට ඒ විකෘතියක් ලෙසි පෙන්වාදීම. ඒ විවේචනයක්දු ස්මීින් වහන්සේ. පංචසීලයේ රකින අපට සංඝයා වහන්සේ නමක්ගේ වැරැද්දක් පෙන්වාදිය නොහැකිද. සාමින් වහන්සේ. ජීපුද්ගලයන් මෙවන් පස්නවලදී කටයුතු කළ යුත්තේ කෙසේදදුස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි කියලා. අතීතයේ භාගිවතුන් වහන්සේ වැඩ හිටිය කාලයේදී පින්වර්ත්නි ඔවැනි ගැටලු ඇතුවනාට පසනේ පිස්සිත්තුමා බුදුජාණන් වහන්ස පැමිල්ලිකන කොසෝරත්තුවා බුරජාණන්සේ පැමිල් ලිකරනවා. චිත්්‍ර ගුහපත්තුමා විසාකා මහෝ පාසිකා බුදුරජාණන් වහන්සේට පැමිල් ලිකන මෙහෙම වරදක් වනාා කියලා කියනවා. බුදුරජාණන් වහන්ේ විනේසිලි පද පනවන. සංගරාත්නය හික්ම වනවා. ඒ අතීතය හිට ගිහි ඇත්තු සංගරාත්නයේ වැදිදැක් හාම දොස් කියනවා. බුදුරජාණන් වහන්සේ ගිහිඋදවිය සංඝයාට බයන හේතුබල්ලා ඒ නැවතතුන් නැවත සිද්ධ නොවන විදිට සංගරාත්නය හික්ම වනවා ඒ විදිහට පින්වොත්න අතීත කියාකාරකම් වගේයක් සිද්ධ වෙලා තියනවා. ඔය පිංවතුන් සිද්ධකරන්නේ පිංවත්න අයහපද්‍යයක් නෙමේ යහපද්ධයක්. සේත්ම ඔබට පවක් වන්නේ නැහැ. මක දොය ඇත්තන්ට ලෝගදේශ මොහ කියන හේතුයත්න අකුසාසිත් එතන නෙහැනේ. ඔය ඇත්තන්ට තින් අලෝබදෝ සමූහ විසේ සේම අමෝහේනෙ. භාගවතුන් වහසේ දේශ්නාක ඔබ සිසත්්ධර්මය උබේනුවනට හසුවෙනකොට තිිපිටකාටවාටකා පරිවාරගන්තවලින් හම්බවේද්දි පිින්වත්නී ඒක විකෘතිී කරමින් සවුර දරාගෙන කවරුහරි ගිෙනෙක්න පැවිදිවෙන්නේ. තින් පැදිදුණනාට ඒගහි කෙනාර මිත්‍යා දුෂස්තිය තියාගෙන පැවිදිවේසය තුළට මීවන මියන් වගේ අර පිටුදුවේ හොරරහත් බුදු හොරබුදු හිමියන් වගේ ඒවාගේම තත්තගල්ලයේ හොර හිමියන් වගේ ඒවාගේමවාහරක නිවාතාප එවැනි හිමිවරු වගේ පිංවත්නී මිත්‍යාවන් සමාජකත කා දයැයිෝප නිහැ වෙන්න ඔය ඇත්ත පින්කමක් කරගන්නකෝ ඔත්තු වතතුටත් අරමේ ොයානඔුන්ගේ විකෘති අල්ල ගන්න ඔවුන්ට විරුද්ධව වුන් ඔබ අදහස්‍ය දිර්පත්කානයක ඇවිලේ විරද්ධත්වය කියන්නේ එදා මුගලම් මහරාතන්වාසල් සීමමාලකීට දුස්විල බස්සු එතන ඉවත් කලාා වගේ. දෙවදත්ත හාමුරුව කඩාගෙනගේ ිසුන් වහන්සේලඟට සැරුත්මගලම් මහරාතන්වාහසද වැඩම කරලා. පිින්වර්ත්න අඩු ස්වාමින් වහසර නැවත කැඳවාක් නාවවාගේ. එදා ශාසනයේ වැදිකරපුය ශාසනය නෙට පුුවවාගේ. එතකොට භාගිවතුන්වා සිල්පද පනවල මෙවැනිවාදක්ව ලෝති මින්ඉදියට ලින්ග නාසනය වෙනගේලා උපම්පදාව නැතිවන විදිරරි විනේීති පැනවවාගේ. පින්වත්නි ඔ ඇතු කියාත්මකවෙන්න ඔ ඇතු හියද න්නප පින්කංකරගන්න ඔය ඇත්තු ප්‍රඥා පාරමිතාවක්වැඩට විට කටයුතු කන උබවුන්ට විරුද්ධ වෙන්න. කෙලින්ම්ම කතා කරලා ඔවම් මිස්සන් හසරනෙම යෝන් අතර පාජකකාද. සත්තයට ඕන තරම් පිරිස පත්වෙලා ඉන්නවා. එනිසා ඔය ඇත්තුො ඔබට පින් කරගන්න තින් අවස්ථාවක් නැතිකරගන්නේ පාකුසලයක් නෙමෙයි. ඒ සද්ධාන පැතුරූ ප්‍රතියන් සහ ධර්මය විකෘීකරනයට විරුද්ධව කටයුතු කිරීම ඔවන් සිවර හොරෙන් දරාගෙන ඉන්න පියස තවදෝටත් ඔවන් ිස්වන් වහන්සේල්ලා දිට තකන්න එපා සිිපිටකට විරුද්ධව. තුළරුවන්ට විරුද්ධව කටයුතු කරනකොට මොවුන්ගේ විසූතය එතකින් අවසං ඔය ඇත්තු අවස්්‍ය කියාමාර්ග ගන්න කටයුතු කරන්න පින්වර්ටන සිවරක් පොරවාගත් පමණින් බිස්සුවක් වෙන්න හැ පාටික සූර්තීට යන්න මූකපුරුස සමරුව සක්්‍යපුත්තියෝ පටිජානිස්සතීති බුදුරජාණන් වහන්සේ අහන් අනිසුනක්කත්තකින්. හිස්පුරුසේ තෝද මමද සමන සාකපෘත්යක් කර තවදූටත් කියී නොද. ඒ ෝරක් අත්යගේ කට්ටියය දහතන් වහසල කියලා දෘස්තියක්ක්ග ධන ුදුරජාණන්සය හන්නේ. ස්පුරුසය ඔබ හිතනවද තාමත් ඔබ ස්‍රමණ සාක්‍යපුත්්‍රයෙක් කියලා. ඔබට තාමත් එහෙම කියන්න පුළුවන්ද. මේ වගේ මි්‍යාදෘෂතිය සමාජගත වෙනකටම ඔබ හිත්නවල තවදෝටතියය සුපටිපන්නු උජපටිපන්නඩෝ ඥායපටිපන්නවාන්.ඒ අංජලිකානීයෝ අනුත්තනම් ආ ප්ඥා්‍යෙත්තන් ආදේ පින්කේත අයිති වෙනවා කියලා. ඒ නවාකාර සඟගනයන්ගේ යුක්ත දිස්වක් කල ඔ ඇතු හිතනවාද. පින්වන කූමී අදිසීලා අධචිත අධිප්‍රඥාකෙන සුන්දර නිවම් මඟට යොමුණු ගමන. ඔය හොර බුදුවරුන්ට ඔ ත් එකහෙලා විරුත්්ධ වෙන්න. ඔය හොරරහතුන්ට ඔය ඇත් එකහෙලා විරුද්ධ වෙන්න. ඔය හොර පුද්ගලයෙන්ට එකහෙලා විරුද්ධ වෙන මඟ පල ප්‍රකාසකරන්න බෑමිය සම්බුදු සස්න තුළේ අනුපසන්න කෙනෙට. ඕ මඟඵල ්‍යාපාරයක් කළගෙන මඟ පල බිස්සස් එකක් කරගෙන මඟඵල ආදාය අම්මාර්ගයක් කරගෙන ඔය ඇත්ත පින්වති මේ වගේ වැදි අදහසක්ගත්තොත් ඒ විකුෘතීන්ට ඔය ඇතු විුද්ධව වුණොත් ඔට අකුසලයක් වෙන වගේ වැති අදහසක් ගත් ොත් ඔබත් මිති්‍ය දෘෂති්‍යසාන ගිහිල්ලන්නේේ අති තිහෙම දෙයක් වෙලා නෑන තුන්වෙන් ධර්ම සංගානා දෙවන් ධර්ම සංගානා පළවැන් ධර්ම සංානා විතරද්ද බලන්නකු සොයා ඇතු සූත්‍රපිටකි අරන් කියවන්නකෝ එතකට ඔය පින්වතුන්ට අපෝරුවට හම්බවේ සත්පුරල පිින්වුවන බදුරජාණන් වහන්සේ ජියවමානය වැඩහින්න කොටම අ ස්වාමීන් වහන්සල සබුද්ධ වචනයට විරුද්ධ වදහස් වකාසක හාමුදුුවන්ට විරුද්ධ වේ මහොතම කියත්ම වුුණ. බුදුරජාණන් වහස ළඟට එක් බුරාස් දස් කිව්වා එතුකට ගිහි ඇතු විරුද්ධ වඋනා ගිහි ඇත්වඒ එකට අවස්ස කිය මාරද ගත්තා භාගවතුන් වහන්සේ ලංඟට ඉදිරිපාත් කළ අදෝ ඔය ඇත්තු පින්ංුවත්න මුණනිවතරකිෙනවා. ඒ ඔය ඇත්තන්ගේ පිංවත්න නිවට කමනෙමේද. ධර්මය නදන්නාකමන මේද. ඔබ ධර්මයට විරුත්වයයා අසත්පුර්ස ලක්ෂණයක් නේද ඇත්තගේ ඒඇතු සත් පරසූ වෙන මේ සත්පුරුස දහම විනාස්ශවේද දෙන්නේ පයි රැකගන්න. බොහෝ දෙනාට සුගතිගාමී වෙන්න පුළන් බොහෝ දෙනට නිවන් දකින්න පුළුවන් බොහෝ දෙනට මේ මනුස්ස ජීවිතම. රහතන් වහන්සේ නමක් වෝ රහත්තයනින් වහන්සේ නමක් වෙන්න පුළුවන් අවස්ථාපින්වර්ත්නි අහිමි වනිීද දෙන්නා ඔබෝට ප්‍රඥාප පාරමිතාවක් කරගන්න. මේ කටයුත්ත ඔවුන්ට විරුද්ධෝ ඔබ හඩ නැගී යුතුයි. ඒ ඔබට පාරමිතා පු්‍ය කරමයක් වෙනවා මඟ පල් ලබනයකට ඉතම උත්තුම් උස. යක් බවටත් ඒක පත්වෙනවා ධරමී වෙන්වෙන් නැගී සිටින්න. සත්පුරුස පින්වත්නයේ ඊළඟට හලතියෙන පස්නේ අවසරෑ පින්වත් කල්්‍යානමිත්ත වාමීින් වහන්සේ කවුණාවෙන් පහතා දෙන මැනවි. උදාහනයක් ලෙස වස් විස්සක් උපසම්පදාසීලයේ ආරක්‍ෂා කළ ස්වාමීන් වහන්සේ නමක්. යම් හීතුවයක් නිසා පාරාජිකාවී තවස්. වස් විස්සක් සාමනීර හින් හිමිනමක් ලෙස දිවිගේවා අපවත් වුවහොත්. උපසම්පතා සීලේ ආරක්ෂා කළ වස් විස්සක අනිසංස ලැබෙනවාද. අවද පාරාජිකා වීම නිසා නිරයේ උපත ලැබීමට සිදු වෙනවාද. ඔබ වහන්සේ පතන බෝධියකින් සසර දුකින් මිදිත්වා කියලා සත්පුෘස පිංවර්ත්නී වස්විසක් නෙමේ එකවසක් ඒ උපසම්පදාශීලයේ රැක්කත් එහට ිට්ටධම්ම වීත්නී විපාකය උපචි වීත්නී විපාකය අපරාපරිය වීත්නී විපාකය ලැබෙනවා. එතකොට ඒස්වාමන් වහන්සේට ඒ අවුද්ධ හෝ අවුරුදු විස්ස හෝ රැකප සීලේ අහෝසි වෙන්නේ නැහැ. දිට දම වේදනීය කුසලේ අහෝසි වෙන්නේ විපාක දෙන්න අවස්ථාවක් නො ලැබුණොත් උපාච වේත්නිය කුසලේ අහෝසි වෙන්නේ විපාක දෙන අවස්ථාවක් නොලැබුුණොත්. මැදජවන් පහේ අපරාපරිය වේත්ය විපාකයෝ කවතාහරි දවස කරහත්ව. පීනුවම් පානකම්ම ඒස්වාමන් වහන්සේට විපාකය ලැබෙන උපසම්පදාශීලේ රැකූ හටියට. ඊට පස්සේ යම් හේතුවාකින්දා ඒස්වාමින් වහන්සේ පාරාජිකා වෙලා ඒ පාරාජිකා වනාට පස්සේ ස්වාමින් අද සාමනේර වෙනවාන මොන තරන් විසිිස්්ටයිද. අද බලන්නක පාරාජික වෙලා ඇපිින්වර්නිි හොරට බිස්සූ වේසයෙන් ඉන්න උදවිය. ඒවාගේ අය අතර මේ විදියට පාරාජික නොවී පිංවර්ත්නි මේ ආකාරයට සාමනේර වෙනවාන උන්වහන්සේගේ උපසම්පදාවේ වස් විස්සක මහා කුසල සම්පත්තිය උන්වහන්සේ සාමනේරවීමේදී ඒ මේ වස් ඒ දිවිගවා ඒ රැක ගත්ත කුසල ධර්මයක් කියන උපසම්පදා කුසල සාමනේර කුසලයක් කුසාජික වෙනවාන. ඇ හිතන්නක ගිහි ඔය පින්වතුන් විහාරස්ථානයට ගිහිල්ල අටසිල්ගන්නවා. ඔය ඇත්තු අටසිල් පවානය කරලා ගෙදේ ටැඇවිල්ල පන්සිෙල් අරගෙන ඉන්නවා. ඉතින් ඔය ඇත්තුූ අටසිර්ි කඩාගෙන අංමුලා නැත්තන් ඔයතු අටසිල් අරගෙන ඉන්නකො ඔබි විකාල භෝජනය ගන්නවා නැත්තනන් අටසිල් අරගෙන ද ඔබාති මදුරුුවෙත්මයනවා මදුරුවෙක් මැවුන කියලා අතසිල් මේ ඒ සිල්පදේකැත් නෝ ඔ ඇත්තන්ගේ ඔය ඇත්තු පින්ුවනි අනිත්‍යයක්කු සිල් පදවලට විා ලබාගන්නද. ඉති ගේමන මේ උපසම්බදදාසාමනර කතවිදිතින්න. ඒ නිසා සත් පොරුසපිං ර්ත්නි අ ඒකාන්තයම නිරේයට පත්වෙන්න හැ මඟඵල ඇහිරෙනවා උපසම්පදාවේ ඉඳලා සාමනීර නොවී හිටියෝොත් පරාජිකා වෙලා අහිද්ද. නමුත් සාමනීයට වඋනෝති නැත්තන්ගහි උනෝතින් උපසම්පදා වෙලා පාරාජික වුණනාට පස්සේ, සාමනීර හෝගිහි වඋනෝතින් මඟපල් ලබන්න පස්නයක් නෑ මේ මනුස්ස ජීවිතයේද මඟ පල් ලබන්න පුළුවන් මානාසන්න වෙලාවෙන් පස්යා නිරයප්‍රත්න වද කියෙ ඇහුවොත් ඒක තීරණයවෙන්නේ රැස්කරගන්න කරම. සභාවේ අනුව. එනිසා රැකගෙන තියන උපසම්පදා කුසලයත් රැකගන්නා සාමනේයට කුසලයක්ත් අනුව පින්ුවත්ති නිරේ උපදින්නේක හේතුවක් වෙන් හැ. නමුත් මානාසන්න වෙල්ලා විදි මේකාාන මතුවෙල්ලා හිතනලක්වුණොත්නා නිද උපදේවි නමුත් මේ මනුස්ස ජීවිතය ඒ පිංවතා මගපල්ල බන්න කටයුතු කළො රාත්තවී මම්පාාවී. බාධ මගහර වගෙන සාමනේර වුණු හින්දා. ො සත්පුරුස පිින්වත්න ඊළඟට ආලතියෙන පස්නය. අවසරය පින්වත් කල්්‍යානමීත ස්මීන් වහන්ස. ධර්මය පිළිබඳ මනා දැනුමක් ඇති පිංවත් බොහෝ පිරිස්වලට කොතෙකුත් ධර්මය දැන සිටියත් පස්්නයක් පැමිණි කර ඒ විසඳා ගැනීමට නොහැකි වී ඇත. ධර්මය ප්‍රාජෝගිකව ජීවිතයට හුරු කරගන්නා ආකාරයේ අනුකම්පාවෙන් පැහැදිලි කරදින සේක්වා ස්වාමින් වහන්ස කියලා. සත්පුරස කවුණාවන්ත ගුණබර පින්වර්ටනී මුළු ජීවිතයේම කියන්නේ මහා පස්්නපත්තරයක්. හේතුඵල ධර්මයන්ගේ කියාකාරීතය අනුවම තීන්දු තියෙන ගන්නට මේ පස්්නපත්තරයේදී මේ හොඳම පිළතුර වෙනවා. මුළු ජීවිතයීම පස්්නපත්තරයක්. ප්‍රශ්නයක්. ඔය ඇත්ත හේතු පල ධර්මයන්ගේ කියාකාදීතයේ අනුවම තීන්දු තිීරණ ගන්න. ඒකට අතිසම් උපකාර වෙනවා බලධර්මසා ඉන්ද්‍රිය ධර්මාදිය. කොතෙකුත් ධර්මී දැනගෙන හිටියත් ජීවිතීයට පස්්නයක් එෙනකොට ඔය ඇත්තන්ගේ බලධරම දුරුවලනම් ඉන්ද්‍රිය ධර්ම දුරුුවලනම් පිින්ුවත්න ප්‍රායෝයක ජීවිතයේද ඔය ඇත්තන්ට ඒ පස්්නට ඕන කරන උත්තරේ ලබෙන්නැ ඉන්දීිය බලධර්මාදයේ බෝධි පහසක ධර්ම දියුණු තත්වයට ඔබ ඔබ පත්කර ගත්තාන ධර්මයේ දැනගැනීම නෙමේ. දැනගත්ත ධර්මේ පිළිපදිමින් ඒ තුළ ඔබ ස්ථාවට වූවානම්. ඇතිවන පස්සන තවදෝටත් පස්සනයක් නෙමේ ඔය ඇත්තන්ට. කද ඔයපුුණවන්තයෝ හීතුපල් ධර්මයන්ගේ කියා කාරීතයේ අනුවම අවස්්‍ය කරන නිවැලදි ටීන්දු තීරණගන්නට අනිවාාරයෙන් පළබෙනවා ජීවිතයේ පස්සනු ඕන තරංගෙනවා. විශ්වාසයේ තිබ්බ තැන විශ්වාසය කඩන විශ්වාසගාතකය හම්බ වෙනවා. කරුණාව දැක්කූ තැන මෛත්‍රය දැක් වූ තැන ඒ කයුති විදියට ප්‍රයෝජනය තරගෙන් තමන්ගේ බෙල්ලම. කපරන දාාන විදිහට පින්වද අසත් පුරස චරිත හම්බ වෙනවා. ඒවාගේම ස්වාමියයාට භාරිියාව දෘහයි වෙනවා, භාරිියාවට ස්මයා දෘහොයි වෙනවා, දරුවන්ට මවපියෝ දහොයි වෙනවා මවපියන්ට දරුවෝ දදුහයි වෙනවා. කොච්චද හොඳ ආචාර උපාද්‍යයන් වහන්සේලා හිටියත් දරුව යහපතට ගන්නට මඟ පෙන්වාට ඒ අසත් පුරස ඇත්තව. ඕන තරං ගුරුවරුන්තු ඩුහොයි වෙලා හිරි හරකරමින් වදදමින් බුහෝ හානි පමුණුවනවා. ඒක පින්ුවත්න මුදු ජීවිතයීම පස්න පත්තරයා. නමුත් ඒ හැම මොතකම ඒ මොහොතට අදාළව තමන් කළ කුසල ධර්මයන්ට හානියක් නොවන විදිහට කුසලේම සන්න අදධව කටයුතු කරන්න ඕන. තමන්ට ඕන විදිහට ලෝකයේ කිසිවක් පාලනය කරන්න බැහැ. ඒ උදවියගේ කර්මසාහේතු ස්වභවේසා ඉන්දිය ධර්ම බලධර්මාදයේ අඩු වැඩිකන්සා ඒ විවිධාකාර කවුණු කාරණා මත තමයි ඒ උදවිය තීදු තියෙනගන්නේ ඔවුගේ පෙරසංසාරය. හේතු සම්පත් ඇතිකම හේතු සම්පත් නැතිකම අනාගත සසර ගැන හිතීම සසර ගැන් නොහිතීමමාදී කවුුණ මෙතින් ද අවතානී යොමු කරන්නට ඕනි, ධර්මයේ දැනගත්තාට වැඩන්නෑ ගුණ ධර්මතිය උනෙදියුණු නැත්නාම්. ධර්මේ දන්නවා වනාට වැඩක් නෑ පින්වර්ත්න ඒ ඇත්තුූ ධර්මී පිළිපදින්න ඇත්නම්. සැබෑලෙසම ධර්මයේ දන්නා කෙනා දන්නා බවපින්න්නන්නේ නෑ නිහතමානී ගුණේ අතිසයිම වර්ධනය කරගන්නවා. සෑම මොහොතකම කුසලේ තුළ පිහිතා කටයුතු කරනවා. දන්නවාද කියලව දැනන්නේ නැති ආකාරයටම ඔහු හරියට පලබර ගහක් වගේ පින්ගුවති නම් මෙසීලී වෙනවා. ඉතාම නම් මෙසීලී වෙනවා. ඒ ගුණ දර්මෝල බෝධි පාසික ධර්මාදිය තුළ පිහිටපු ඇත්තෝ. එහෙම පිහිතන උදවිය ගන්නා තීන්දු තීරණ සිවකුට හානියක් වන්නේ නැහැ. හැම මොහොතකම හැමෝටම යහපත සලස්සන තීන්දු තීරණ වෙනවා. ඔබ ජීවත්තන සමාජය ඔට ඕන තරං ගැටලු වෙන්න පුළුවන්. තාකාඩ් ශ්වාස ගහතක පස්්න විදිඇට එහෙමනෑර මිත්‍රෘ දූහොයේ පස්්න විදිහට. එම නැත්නම් අබු සම දෝහී පස්සන විදියට නැත්තම් ආයතනවලේ රහහි පස්න විදියට මොන ගටලුව ආවත් ඔය පින්වතුන් ධර්මය සන්න අදදනම් පෝසයන ලබලනම් ඔය ඇත්තන්ට විරුද්ධ මොන ගැටලුව මොන උපක්කමේ මොනකුමාන්ත්‍රනය කළත් ඔබට හානියක් වෙන්නේ ඒකට හේතුව ඔය ඇත්තු අවස්්‍ය තැනැට අවස්්‍ය තීදු තියෙන ගන්න තැන්ට පිළඹෙනවා ධර්මය තුළශක්තිමත් කටයුතු කරනවා නම් මුළු ජීවිතම පස්්නයක් හේතු පැල් ධර්මයන්ගේ කියා කාරීතය අනුවම තයදු තියෙන ගන්න ඕනෑම දෙයක් ඕනෑ මොහොතක වෙන සිය හැකි. හැමදේම අනිත්‍ය ධර්මතාාවන් යුක්ත ධර්මතා නමුත් සද්‍යන්දිය විරීන්දිය සතින්දිය සමාධීන්දිය පඥීන්දය, සද්දා බල විදිිය බල සතිබල සමාධි බල ප්‍රඥා බල සතර සතිපට්ටාන සතර සම්්‍යපපදාන් සතරය ඉද්දිිපාද. ඒවාගේීම් බුච්චංග ධර්මහතා ආර්යස්ථායක මාර්ග අංගයන්ගින් සන්නද්ධව නිවන් දැකීම උදෙසා යන ඔබේ ගමම් මගේදී. ඔබේ දියුණු වන ප්‍රඥාව ඔයත්න්. අවස්‍ය පිළතු ලබාදේවි ධර්මේම හැසරෙන්න. සත්පුරස පිංවර්නී ඊල්ළඟගට හලතීන පස්නේ තිෙරුවනී පිහිට ලැබීවා කලනෙ මිතුරු පින්වස්සාමින් වහන්සේ අපකිරහි අනුකම්පාකන සේක්වා සාකසිීය වන්දනා දීශනා මාලාව අවසානයේ පැළමු දෙෙවන තිවන සහ අසූහාර දහසක්ෂේ සද්ධර්මස්කන්දයේ සච්ඡායනා කළ මාතලී අලුවිහාරයේ සංගායනාවද සී ගෞතම සම්බුද්ධ සර්වක්න ධාතුන් වහන්සේලා පයනිර්වානීද. සතාගත අරහස් මෛතී සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ප්‍රතමනියත විවරණ ලැබීමේ සිත. මහාකස්සවභ මහරාතන් වහන්සේගේ සී දේහය ආදාහනය වීම සහ මයිත සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණයේද සහිත විස්තර ඇතුළත් කළ හැකිවේද. ඔබහන්සේට චතුරාරි සත්‍යය අවබෝධ වීවාය කළ ආල තියෙන්නේ. සත්පුරුස පින්ංවර්නය. අපි මේ වෙනකොට අදහස් කරගෙන ඉන්නේ ඔය ඇත්තන්ට අවිධූරී නිධානයේ, ධූරීනිධානය සංතිකයේ නිධානයේ විදිහට එභාගවාති ලෝකුරු බුදුරජාණන් වහන්සේගේ අනියති විවරණ පිරීමේ ඉඳලා. පිංවත්නී ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වන ගමන්මාගේ අතරමැන්ද බොහෝ විස්තරත් එ තුෘෂ්තදීව ලෝකයේ වාසය කිරීම එහිංචුතව පැමණීම මහාමායාදේවී දුටු සිහිනසාහ ඒ සියලු සිදවම් ඒ බුද්ධත්වයට පත්වෙන්නට නික්මුණු විසිනාවහැවේදි විහයේ සිදවීමදේඉඳල්ලා ලෝතරා සම්මා සම්බුද්ධත්තයේ දක්වත්. භාග්‍යවතුන් වහන්සේගේ පුරා සම්බුද්ධ ජීවිතයේ ඒ සියලු සුවිසේසි අවස්ථා සහ සම්බුද්ධ පානිර්වාණයත් පළවන දෙවන තුම්වන ධර්ම සංගානාවන්ගෙන් ලංකාදාානී තලීතු සද්ධර්මය පින්වත්නී වැඩමවාගෙන පැමිණීමේ සිදවීමේ ඉඳලා. තිිපිටකේ ගන්තාරූඩ කිරීම දක්වායවිත් එකතකින් අතරකරන අදහස තමයි තියෙන්නේ. නමුත් ඔය ඇත්තන්ගේ ආරාත්නානුව ඉදිරිද සුදු සුවිදිහට පිින්වර්නී අවස්්‍ය කවන්ද ස්නාකාන්නන් එභාගවත් ලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිතට අදාළව ඒ සියදුමකවුණු ඔය ඇත්තු මීට කලින් කවදාවත් අහර නැති කාරණ ඔය ඇත්තන්ට ස්්‍රවනය කරන්න හම්බු වීවි සන්ධාරාත්්‍රයට පවතින ඒසාක්‍ය සීය වන්දනා ඒ ඔතුන් සම්බුද්ධබුද්ධ චරිතය විිස්තර කරන දේශනා මාලාව තුළතියේ. අපි ඉදිරියේදඒ පිළිබඳ තවදෝට තීරණය කරලා වැඩසටහන් පවත්තන ආකාරයත් ඒවාගේ අපේ පොඩිසාමන් හන්සලාගේ අධ්‍යාපන කටයුසාහ යනකුත් කවුණකාණ අනුව ඒ ඒ කාලවල්ට පිංවර්ටනී තීරණනාරගෙන ඔයත්තන්ඩ දැනුවත්ගාන පහසුව සැලසුනොත් අකණ්ඩවම දෙසනාමාලාව අකණ්ඩවම් පවත්වොන් ලබනවා. සත්පුරුස්ස පිංවර්ටනී ඊළඟට අහලාතියෙන පස්සනය. අවසරයි කල්්‍යයානමිත්‍යයන් වහන්ස මේ ගැන පහතා දෙු මැනවි. වර්තමානයේ යටූ පේස්බුක් වන සමාජ මාධචාලා අර්හරහා. බොහෝ පිරිස් මුදල් උපවුණු ලැබි බොහෝවිට එවැනිී අය කරන්නේ ප්‍රසිද්ධ දීර්ශපාලන චෛත විවේචනය, හාසට ලක් කිරීම. අඩනිරුවත් නර්තන, රඟපෑ, හාසජනක නිර්මාණ, විවිධ ආහාරපාන සැකසීම් ආදීදේවී. බොහෝවිට හාස ජනකහා කාමාදී අරමුණ උත්සන්න කරන. සමාජමාධ්‍ය වීටියෝවලට නරබන්නං වැඩිය. ඒවා කන ඇත්තෝ යහමින් මුදල් උපේති. මට ඇති ගැටලුවනම්. මේ උපේන ධනයේ පිරිසුත ධාරමිකද යන්නයි. මේ ධනය යහපත් දෑවලට යෙදවීම තුළ. ධාඩිය මහන්සයෙන් දෑතේ දෙපයේ විරිය යොදා, දහඩියහිලා ධාර්මිකු උපයාගන්නා ධනයෙන් කෙරෙන, යහපත් කටයුතු පමණටම ආනිසංස ගෙන දීද. සම්මා සම්බුදු සරණය ඔබවහන්සේට කියලා. සත්පුරුස පිින්වුවත්න ඕනෑම පින්කමකද පූරචීත්නා මුංචරචීත්නා අප්‍රචීතනාවාරයේ වැදගත්. එතකොට අධාර්මිකව උපයාගන්න ධනයක්ත් එක්ක හොගේ චිත්ත සන්තති අධාර්මික තත්ත්යකයන් පවතිනවා. එතකොට පින්කං ආදී කවුණවලද ඔවන්ගේ බලාපොරොත්තු ආදී දේවලොත් විධාකාර වෙනවා. එතනද පිින්වත්නේ බාහාබල ප්‍රචිතා සීදා වක්කිත්තා ධම්මිකා දම්මල අදා ආදීවිදියට දෑතේ දෙපයේ විරිය යොදා දාඩිය හෙලා ධාර්මිකව උපයාගත්. දැහැමි ධනීම් කෙරෙන යහපත් කටයුතු තරමට කිසි සේත්ම අර අධාර්මික ධනීන් කරගන්න ඒ කුසලේ බලවත් වෙන්නේ නැහැ. ඒකට හේතුකාණත් බොහෝ මෙත් තියෙනවා. ඒකට හේතු වෙනවා පින්වර්ත්න ඒ උදවිය අධාර්මිකව අයහපත්. ඒ අකුසල ධර්මයෝ කරමින්ගු ප්‍රයාගන්න කාල සීමාවතුලදී එවදවයේගේ චිත්ත සන්තතිය තුළ වාර්ධනී වුණු අකුසල ධර්මයෝ, ආස අනුස්ස යෝගයෝග නීවනාදී ධර්මයුන් ඒ වන කොටත් කරගෙන්තිෙන අකුසල කරමයු. ඒ අකුසල කරමාදී අනාගතයේේ හීතු පල විපාක ධර්ම වැට පිළිවෙල. නමුත් දෙහැම පයාාගන්න ධනයේදී දෙහැමූ උපයාගැනීමට හිතන මොහොතය පටම්ම ඒ ඇත්තන්ට කුසල විපාකය ලැබෙන්නේ. ඒ කාටවත් හිරිහරයා පීඩාවක් නැතු එතකොට ඒව්දවිය ජනාාගත කුසල කල්ම වැඩි පිරිවල යහපත්තේවා හොඳ ඒ බොහෝහොඳ ඉහළපතිපල් ලබා දෙන උත්කෘෂ්ට ඉහලම යහපත් පතිපල් ලබෙනවා. එතුට පින්කංවලදුනාත් ඒ ඇත්තන්ට හරිම සවත්තක් ඔුන්ගේ ේධාඩිය කල්ලෝ මතින් තමයි. ඒ මහනයේ උත්කෘස්ට උතුවම් පින්කම සිද්ධ වෙන්නේ. ඒයාකාරයට පින්. ඒත්නි ඒ කවුනු තීරුන්ගන්නට ඕනේ. දෙහැම ූපයා ගත් දෙහැමි ධනී කරන පින්කංවලට කිසි සීත්ම අදහැම ූපයාගත් අදහැමි ධනීන් කරන පින්කං වල ආනිසන් සමානයවෙන්නේ නැහැ. එකම පින්කාවාක් කුණා දෙැහැමුව කරන පින්කමට වඩාරක ඉහලින්ම කළලාට ලොකු වියදමක් දරල කලාාට ඒක ඉහල පින්කමක් බවට පත්වෙන් ැහැ ඔවුන්ගේ ඉන්දී බලධර්මාදී ධර්මවල දුරුවලකං හින්දා අකුසල ධර්මවල බලවත්කම් හින්දා පින්වත්නී ඒ උදවියගේ පූර්ුව චේත්නාදී අකුසලයන්ගෙන් පිරී පවතිනවා නම්. සත්පුරුස්ස පිින්වර්ත්නී ඊළඟට අහල තියෙන පස්්නේ. අප පිංවාත් සංගධාත්නයෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ කාන්තාවන් වී උපතින්නේ ඇයි. ඊළඟ භවයත් නිවන් සාක්ෂාත් වන තුරු සංසාරයත් සුගතිගාමී පින්වත් පුළුසාත්ම භාවයන් ලබන්නට කළ යුත්තේ කුමක්ද. ඔබවහන්සේට තෙරුවන් සාන වේවා උතුම් නිර්වානාබෝධය වීවා කියලා. ඇයිුඔ එ ඇතු කාන්තා බවත්හැල පිරිමි බවපාතනනාකාන බීබද්ධෙක් වෙලා බීලා නිරයට යන්නද. එහම නතන් සල්ලාලීක් වෙලා අනිකාන්තාවන්ට හිරිියහර කරමි එහෙම කටයුතු කන්නද. නැත්තාම් මුහදු කිහිල්ල මාළු මරන්නක් එන්නද. පිරිම්භාවයක් ඔය ඇත්තු පාර්ථනාකරන්නේ පිින්වර්නී. ඔය ඇත් වූ මද්‍රාගේයහමාරගෙන තැන්තැන්වල ඒ විදිහ දුක් විඳින්නද. එහමනැත්තැන් ඔ ඇතු පිරිම්බවයක් පාතනා කරන්නේ මුණ කාරණාවක් මොනාරමුණක් මුල කරගෙන්ද ඇයි පිින්ුවත්නි කාන්තාවක්වෙලා උපාතය ලබාන පිනක් හිදන පිරිමියය කළ උපදින්නේත් පිනක්ින්දන. ඒ දෙකම අයතා විදිහට පාවිච්චි කිරීමන හොඟක් අය අතින් වෙන්නේ කාන්තාවක් වූ පිරිමියකෝ වී උපදින්නේ පින හින්දා. කෞුද පිංුවන කාන්තාවන් පහත් කරලද සලකන්නේ. උකොතඳ ගුදහම කාන්තාවන්ට පහත්තන දීලතියෙන්නේ. බුදුදහම කාන්තාවන්ට සමාන තැයක්ම දීලතියෙන්නේෙ. සමහ තැංවල සමාන්තන්ටත් වොඩා ඉහළම තැනක් ලැබිල තියෙනවානේ. බුදුරජාණන් වහන්සේත් මහාපජාපතිී ගෝතමී දේවී අසෝදා දේවී ඇතු පන්සීයක් කාන්තාවන් පසුපසින් වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඔවන්ට අවසාන පිරිවාම් පාන්නටයේ ගරු සත්කාරත් කලාානෙ. පිංවත්නී පිරිම බව නොපතා, කාන්තාවන් අගතන්තුරවාදී එවැනි තන්තුරු පතන්නේත් පින හින්දනය. ඉතින් කොයි කාන්තාවද පිින්ුවත්නේ අග අගතන්තුරුවලදි පිරිම්බවම පාතනා කරන්නේ ලූතුරා සම්මා සම්බුද්ධත්තයට ලිංඟ සම්පත්තිය ඕන වෙනවා. හැබැ පින්වුවත්න මහාපජාපතිී ගෝතමී දේවී වගේ උත්තමාවයක් වෙන්නට කාන්තාවන්ට බැරිද. යසෝදරා දේවී වගේ අතීත කල්පලක්ෂයක් ආත්නභාවයම් බලන. හැකියා මුළුමහත් බුද්ධ ශාසනයකම හතර දෙන ක්ටන තියෙන්නේ. ඒ හත දෙනාගෙන් එක්නෙක් අපි අස්වතරා මහරහත්තයනින් වහන්සේනේ. එතකොට පින්වුවත්නි ඒ වගේ අසෝදදාා මහරහත්තයනයන් වහන්සේට වනත් ඒවගේ තන්තුරු ලැබුණ කාන්තාවක්හින්දනෙ. එතකොටට පින්ංවුවත්නී පින නෙමෙ නම් මේ වගේ තන්තුරු පතනවදකළ හිතන්නක ඇත්තුේ කාන්තාවන් පිරිමින් විදියට දෙපඇත්තකට බේදලා මේ බිස්සූහ බුදසාාසනය තුළ පිරිමියෙක් වෙන්න මෝන ඔය විදියට පාතනා කරලා කරන්න කියලා කවරු කවරු හට කියාදී ඒවට අහුුවවෙන්න පෙවුම් කරන් හදනඋම ඔබව කොට වන්නහත්න එක. ඔය ඇත්තෝ කාන්තාවන් වේවා පිරිමින්ගේවා මහරහත් තයණින් වහන්සේලා මහරහත් තෙරවරු භවට පත්තියන මොකත්ත්‍ර තියෙන බාතාව. ඔය ඇත්තන්ගේ හේතු සම්පාත් දුරුවලකම හෝ හේතු සම්පාත් වර්ධනය නේතන තියෙන ප්‍රධාන සාධකය. පිින්වන්නේ දරුවන් ලැබීම පිරිමින්ට පුළුවන්ද. පිරිමි දරුවෝ ලබන්නේ කොහොමද. ඒක මොන තරම් වාසනාවද කාන්තාවන්ගේ පැත්ති. එතුව බුදුවෙන්න කාන්තාවන්න්න පුුවන්ද. පිරිමින් බුද්ධත් ඒට පත්ෙන්නේ. එතකොට ඒ මොනතරංග වාසනවාද පිරිමිය යඇග පැත්ති. එතකොට සත්පුරස පිංවුවත්නි බුදු අම්මා කියනවමසක් බුදු තාර්තා කිය එහෙම කතාකන විදිහත්වයනවාද. අපි හංගක් කලා අම්මනසිහිපාත් කරන්නේ ඔය ඇත්තු බලන්න කෝ ආනන්තාද පාපකරමවලද මවමැරීම පියාමැරීම දෙකින් බලවත්ම කරමයේ වෙන්නේ අම්ම තාතමානකින් කෝකද කියර සීලේ නැත්නම්. අම්මතාතා දින්නාම දුස්සීල නම්. දුසීල මවුපියන්ගෙන් වැඩිපුරුවම බරපත්ලම අකුසල කරමය වෙන්නේ. මවමැරීමද පියාමැරීම දෙකෙ ඇැවොත්. ඒ අන ප්‍රතිසන්දියට බලපාන කාරණාවවෙන්න මවමැරීමට පියාමැරීම දෙකම කර ගත්තකෙන එක කෝක දෙෙ ැවු අම හතනය කිරීම. එතමයි ගුණ මහත්තේ. පින්වත්න මෙවොම පටලවගන්නේ එපා. දැන්හිතන්නක පැවිදිවී බොහෝ කල් ගතකල චරහත්තාක්ය බිස්සුනීන් අතරින් අගස්ථනය ලැබුණ මහාපජාපතිී ගෝතමීතේයනි. මහා ප්‍රඥා ඇති බිස්සුනීන් අතර අගතන්තය ලැබෙ කීමවා මහරහත්තයනින් වහන්සේන. ඉර්දිමත් බිස්වුණීන් අතර අගස්ථානය ලැබි උපල වන්නා මහරාත්තයනින් වහන්සේේ, විේදරරි බිස්වුනීන් අතර අගස්ථානය ලබේ පටාචාරා මහරාහතයනින් වහන්සේනේ, ධර්මකතික බිස්සුනීන් අතර අගස්ථානය ලබේ දම්ම දෙදින්නා මහරහත්තයනින් වහන්සේනි. ධ්‍යාන කරන ිස්වුණීන් අතර අගස්ථානය ලබි නන්දා මහරහත්තයනින් වහන්සේනේ පටන්ගත් වීර ඇති බිස්වුණීන් අතර අගස්ථානය ලැබේ සෝනා මහරහත්තයනින් වහන්සේනේ දිවැස් ලෑබිී බිස්වුරීින් අතර අගතන්තුූ ලබේ සකුලා මහරහත්තයනින් වහන්සේනේ ඉතා ඉක්මිණින් ධර්මය අවබෝධ කරන බිස්වුනීන් අතර අගතන්තූ ලැබවේ. බද්‍රහ කුන්ඩල කේසි. මහරහතයනින් වහන්සේනේ එදට පෙරජීවිත ගැනසිහිකිරීමේ කුසලතා ඇති බිස්වුනීන් අත අගස්ථානය ලැබේ බදරකාපිලානී අපේ මහරහතයනින් වහන්සේනේ මහා අභිඥාවන්ට පත් බිස්වුනීන් අට රගතන්තු ලැබේ බද්ධකච්ඡායන මහරාතයනින් වහන්සේනේ රලු සිවුරුධාන බිස්වුනීන් අත රගතන්තු ලැබේ කිසිසා ගෝතමී මහරාතයනින් වහන්සේන බලව සද්දාමුළකොඩ නිවට පැමණි බිස්වුණනින් අතට රගතන්තුූ ලැබේ සිංහාල මාතා මහරාතයින් ව. එතකොට පින්වර්ත්නී ඔය තන්තර කැන ගොමකද කියන්නේ. කාන්තාවක් වෙලා උපදින්නේ පින් හින්දා. පිරිමියක් වෙලා උපදින අයයි කාන්තාවංගල උපදිනා අතර වැඩිපුරම ධර්මය හැසරෙන්න කොයියිද. බලන්නක දර්මසාලාවක වැඩිපුර පෙරල ඉන්න කොයියිද කියලා. පින්වර්ත්නී කොට වනායට අහුුවවෙන්න එපා ඔය ඇත්තු නුව නැතිවෙන්න අහන් අපි මේ පස්න ටික. අපි හප පස්නටික. ඒ ඔය ඇත්තන්ට එහෙම කියනවනාංකවරු හරි මහපිනැති ජීවිත පින්වර්නි මනුස්සයක් කළ ඉපදීම මනුස්්‍යයා කියනෙ එක්කු කාන්තාවක් එක්කො පිරිමියේ ඒ දෙගොල්ලොට මඟ පල් ලබන්න පුළුවන් විතරක්නේ මහ ඉහල දේවල් කරන්න පුළුවන්. අච්චද මේ පිරිමි වෙලා හාමුදුවරු. ගොඩක් මාතික මාත්තා අම්මගේ ගමට වැඩම කරලා භාාවනාකාාන බරුව කෙලෙස්වලින් පිඩාට පැත්තලයිද ඒ හාමුදුවරුන්ගේෙන්ම භාවනාකරන විදිිය දැනගෙන මෙන්න අපූරුවට අභිඥාපදවාගෙන අර හාමුදුවරුන්ගේ පිරිමි අරහාමුදුවරුන්ගේම හිට්ටික කියවල ඒ හාමුදුරන් අඩුපාඩු සම්පාධනය කරවල මග පල් ලබාන උදෞකරනවන අර මාතික මාතා අම්ම. මො අතා හන්දක්ෂද. කොට වනේ වට අහවෙනි පා. සත්පුරුස පිංවර්නී ඊළඟට හලතියෙන ප්‍රස්්නේ අවසරය ස්මීන් වහන්සේ රස්සාාවෙන් කිරීමට නියම වූවත් පවකන් සිදුකිරීම සැබවීම පවද්ද. මිඳීමට මාර්ගයක් කවුුණාවෙන් ඉල්ලා සිටිමි කියලා. කවුුණාවන්ත ගුණබර සත්පුරුස පිංවර්නී චේතනාවය කරමය වෙන්නේ. හැම කානාවකදීම. එත්තන්ට යම් වෙලාවක රැකියාවක් කරන්න වනත්. ඔය ඇත්තුූ පෞකංකරන චීතනා මානචීතනාදිය නැත්නම්. ඒ රැකියාවට අදාල ඒ අකුසල චීතනා නැත්නම්. ඔබට පවරණ යම් කානානන් කරන්නේ ඔය ඇත්තන්ගේ චීතනා පාරසුද්ද පවත්නවාන යින් කොහොම දකුසලයක් වෙන්නේ. අ වැද්දාගේ බිනිඳ සූහන් වෙලාහිති තමන්ගේ සැමියාට, දුනුීතල් ලබා දෙන්න පින්වද ැකියාවට යන්න ඇයට සත්තු මාන ඇහැගීමත් තිබ්බද ඇයි ඒ කටයුත්ත කරලා දුන්න සැමියාගේ ආදායම් මාර්ගයට ඕන කරන උප මේ අවස්ස කරනද සැමියයාට සලකමින් කටයුතු කරෑට මාන චේතනාවත් තිබෙන ඇසෝහං වෙලා හිටියේ සූහන් විචය සත්තු මරන්න ෑ විදිහට පින්ුවත්නි ඔය ඇත්තුවූ ගතකරන ගිහි ජීවිතයේ දී දැහැමි රැකියාවක් තෝරගන්න ඒ දැහැමි රැකියාවකදී කිසි වෙලාවක ඔය ඇත්තූ නරක දෙයක් කරන්න එපා ඔබ කරන රැකියාවේදී ඔබගේ චේත්නාව යහපත්ත තබාගන්න කුසල් කරගන්නට මඟපල් ලබන්නට ලැබුණු මනුස්ස ජීවිතය අපිති හන දෙන්නෙත් නැතු අස්ස කටයුතු කරගන්න. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතියෙන පස්නේ බුදු සසුන පැබලීවා. අවසරය කල්්‍යයානෙමිත්ත පින්වත් ස්වාමින් වහන්ස. සංකතසා සංකත ධර්ම කියන්නේ කුමත්්‍ය. පින්වස්සා මින් වහන්සේ කවුුණාවෙන් පහතා දෙන සීක්වා. සත්පුරුස පිංවර්ත්නී සංකත කියල කියන්නේ එකට එක්ව හටගෙන පත්්‍යවලී කරල්ලද අදහස්සේ ඒ කියන්නේ පිින්වත්න හේතුූන්ගෙන් හටගන්න ධර්ම සංකත ධර්ම වෙනවා. ඒගැන් පත්්‍යයන්ගෙන් හටගන්න ධර්ම. පත්්‍ය සහිත ධර්ම සංකත ධර්ම. හේතුවලීින් පත්්‍යවලින් කිසිවකින් හටගන්නේ නැති ධර්ම අසංකත ධර්ම වෙනවා. නිමන කියන්නේ හේතුූන්ගෙන් පත්‍යයන්ගෙන් කිසිවක්ගෙන් හටගන්නේ නැති ධර්ම. රට පත්ේ ැති දර්ම හේතු නැති ධර්ම නිවන වෙනවා. ඔය ඇත්තන්ට වැඩි විස්තර අගගප්පසාද සුත්ත වන්නනාවෙන් එහෙම දැනගන්නක් පුළුවන්. පිංවත්නී ඊළඟට අහල තියෙන පස්නේ හාමුදුරුවනේ. ගිහිජීවිතයේ තුළසිට නිවන් අවබෝධ කර ගැනීමට පසුබිම සකස්කරගන්නේ කොහොමද කියලා. අවනාවන්ත ගුණබර පින්වර්ය ඔ ඇත්තු හාර්ස්ථායක මාර්ගයේ පිළිපදින්න. ගිහිජීවිතේ ඉද්දි අතීතයේ මඟපල් ලැබූ උතුමන්ගේ චෛතකතා මුලින් අධ්‍යනය කල්ලා ඉන්න. හම්බවේවි අවුදු හතීද සෝහන් වෙලා තවනවයසදි විවාහ වෙලා දරුමල්ලොත් ගුඩක් ලබලා ධනවත්්‍ර කීල්තිමාත සිටුදියනයක් විදිහට ප්‍රබලව කටයුතු කරලා පූර්වාරාමයක් ඉදිකරපු, අපි විසාකා මහෝ පාසිකාවේ කතා වනී පිරිසිත්තුමායේ කතා. අතීතේ හිටිය එවැනි භාගවතුන් වහන්සේගේ සම්බුදු සසුනේ අග්‍රතම උපාසක උපාසිකා දෙපලගේ අග්‍රතම දායක දායකා දෙපලගේ චෛතකතා. දෙ ඒවාගේ බිම්බිසාර මහරත්තුමා රටපාලනය කර විදිියසූවාන් වෙලා කොසොල් මහරත්තුමා පින්කංකරමින් ධර්මී හැසරමින් කටයුතු කර විදිහ මේවාගේ රජවරුන්ග කියයා කලාපත් ඔය ඇත්තන්ට හම්බවීවි පින්වර්ත්නී ඔබ මෙහෙම කරන්න. හොද රැක ආාවක් කරන්න ධනේ උපයන්න කොටස් හතරකට බෙදන්න. එකකොටසක් කොබේ කෑම්බීම දුහිටුම් ආහාරපානවලට දානමානවලට විංකරගන්න. තව සීයට විසපහයේ ගොඩවල් දෙකක් ඒ කියන ගොඩමේ භාගයක් පර්ත්නිි තවතවත් ආදායම්මාර්ග වැඩි වන විදිට සකස්කරගන්න. හැම මාසිම ඔබේ ආදායම වැඩි කරලදි. ඔබේ කෑබීම ඉඳම් හිටුන් දානමානවලට විංකරපු කොටස. තවතවත් මාසය මාසට වාර්ධනය වෙලා ඔබට හිතාගන්න බෑතුරන් ලොකු ධනයක් පිංවර්ත්නි ලැබේවි. ඒ ඔබේ පරිහණයට ගන්න කොටසට අඩ මේ හැම මාසේ විංකර්න කොටස් දෙක හින්දා. ආදායම් මාර්ගයට ඔබ විංකරන හින්දා. අන්තිමකොට සහදිසයක් ලෙඩ දුක් වුණො තැන්පත්ගතඒකත් ගොඩක් වයද නීවේ. එතකොට ඔය ඇත්තන්ගේ මවපිය අඹ සැමි දූදරු බැඳීමලට කරදර පීදා නැතුව, සුවසේන දුක්ඛ නීරෝගගේ පවතින් ඕන කන ආර්ථකය සත්‍යමත්්‍යයේ දේපල් නඩත්තු කිරීම. ඔබ මැරෙනකම්ම කරදරයක් නැති ජීවන වැඩ පිළිවලක් හැදේ ඔය තමයි ආර්ස්ථායක මාර්ග සම්මා ආජීවය කිවේ. සතු ැරින් සොකංකිරීීමම් කාමේවාදව ඇසිරම් ොරු කීම් කියලාම් රීම් සරපසවත්න කතාකිරීම් හිස්වත්න කතාකිරීම් වලින් බින්ං වෙලා පින්වර්ත්නී ඔය ඇත්තු කටයුතු කරන්න සම්මාවාචා කම්මාන්ත දෙකින් යුක්තව.ඒ හාර්ස්ථායික මාර්ග එහෙම කටයුතු කරන ඔය ඇත්ත උදේට හවසට අනිවාර්රයම ජීවිතය අංගයක් විදියට භාවනා කරන්න මහ සඟරුවන වගේ භාවනා වඩාන ඔය ඇත්තු ජීවිතය පුරුද්දක්කරගන් ගිහි ජවිතය සම්ර අඹ සැම ජීවිතයේ සම්බරෑ දූපුතුන්ගේ කටයුතු ක්කො වෙනවා ආථ්‍යාත්මක ජීවිතය සක්තිමත් හැමදාම ඔය ඇත්තු භාවනා කටයුතු කරන පැයිවිසි හතරේම නිදාගන්න කාලීදී ඔබ නොදැවනාාට ඔය පුුණ්‍යවන්තයෝ හැම මොහොතකම් පින්වර්ත්නි භවංග ගත නොවන අනෙත් හැම වෙලාවකම ඔබේ චිත සන්තතිය කුසලේපි හිටුවා ගන සිල්වතෙක් වෙන්න. පින් තුන් ල්ල ත්තටයුතු කරන්න සතර සම්්‍යයක්පදං වීදීන්ටයුතුකන් සතර සටිපට්ටානීින්ටයුතු කරන්න සම්මා සමාධී ඇතිකර ගන්න සම්මාධිට්ටික සම්මාකම්මාන්ත දෙකින් යුක්තව කටයුතු කරන්න ආර්ස්්ටායික මාර්ගී පිළිපදින්න එතකොට ඔය ඇත්තංගේ මඟපල් ලබන ගමන කිසිම අපහසුවක් නැතිව සිද්ධ වවි. අතීද සැවෑත්නුවර කෝටි පහක විතර පිරිසක් මගඟ පල් ලබල හිටයක් ගිහි ඇත්තු. ඒනි පිින්වර්්නේ ඔය ඇත්තොත් ගිහිවයින්ඳලා ඒ විදියට අවස්ස කටයුතු සිදු කරගන්නට වග බලාගත යුතුයි. සත්පුරුස පින්ංවර්්නේ ඊළඟට අහල තියෙන පස්ශ්නේ අවසරයි පින්වස්වාමීින් වහන්සේ ධර්මතානයේ උතුම්ම කුසලයක් බව දනිමි. නමුත් අප නොදැනුවත්තම ධර්මයයයි ධර්මයට අදාළ නොවන වෙනස්කවුණක් එහෙමත් නැත්නම්. නොදනවත්තම අදහස් වෙනස් වන පයිද මුහුණු පොතේ සකසාතිබූ ලිපියක්, දේශනයක් හෝමාරු කර ගැනීමෙන් විශාල අකුසලයක් සිදුවන්නේද. මම මට නිවැදි ධර්මයයැයි හැඟෙන, හිරුකාණයේ චන්දීමල ස්වාමීන් වහන්සේගේ පොත්පත්වල ලිපි හා, ඔබ වහන්සේ විසින් සකස්කරන්ලද ලිපි පමණක් අන් අය සමඟ වහුවමාරු කර ඇත. කල්යාානමිත්ත පින්වාස් සාමින් වහන්සේ. අපහට අනුකම්පාවෙන් ධර්මදාන කුසලේ නිවැදිව සිදු කළ යුතු ආකාරයේ පැහැදිලි කරදින සේක්වා තෙරුවන් සරණයි කියලා. කවනාවන්ත ගුණබර පින්වර්ත්නයේ. ධර්මදානයේදී ඔය ඇත්තු පරිස්සංවෙන්න ඕන. එවැනි ලිපි අතිසේීම නිවැරදිී. නිරුකාණය අති පූජනීය ගෞරවනය ලොකු හාමුරුවන් වහන්සේ. ි අටවාටකාදයම් කවුණු අරගෙන මැනවින් ඒ කවුණු විස්තර කල්ල තියෙනවා. අපිත් හැමලිපියකම තියෙන්නේ මේ තිිපිටක අටවාටකා පරිවාර ගන්තවල එෙන කානාාමිසා අපේ සිතඟ හිතලු කිසි විටක අපේ ඇතුලත් කරන්න හැ. උදාහන ගන්නත් වෙන තැංවල අදත් හරිම පරිස්සමින් ගන්නේ පුළුවන් තරන් ත්‍රිපිටකේ තුලින්ම එන කානාව විතරක්ම මතුකරලා භාගිවතුනාස දේශනා කළ කවුණු ඔබට තීරණ භාසාාවෙන් විස්තර කල්ල දෙනවා. සම්පූර්ණයම තිබිටි කටවාටකා පරිවාර ගන්ත විසුධමාර්ගවැනි මහනීය ඒ උතුම් ස සද්ධර්මී අංගවල සඳහන් වන කාරණාමයි. පින්වත්නී එහෙම නැති සද්ධර්ම ප්‍රතිරූපක කරුණු පින්වදි සමාජකත වුනොත් එවැනි දේවල් ඔය ඇත්තුව අති නොදැනුවත්ත හ සමාජගත වුණොත් ඒවා කවුරුවට සමාදන් වුණොත් ඒ උන්න උදවිය අකුසල කර්මාදී කරගෙන අපා ගතවීවි. එනිසා කිසිම හේතුවක් මත වැති දෙයක් සමාජ ගතවෙන්නට කිසි සේත්ම ඉඩක් දෙන්න එපා වැරැද්දේ කිසිවා සමාධන්කරවන්න එපා. කිසිම මොහොතක වැරැද්දක සමාධංකරවන්නට එපා අපින්වත් ඔය ඇතු නිවැර දිදිීතුලම පිහිටල කටයුතු කරන්න. පුංචි විවේකයක් ගන්න අපංවත්නි. සත්පුරෘස පින්වත්නී ඊළඟට අහලතියෙන පස්නේ අවසරයි සුපින්වත් කල්්‍යානමිත්තා ආරය මහෝොත්තමයින් වහන්සේ. පින්කමක් කිරීමේදීත් පින්කමක් දැකබලා අනු මහෝදංවීමේදීත්. තිහේතුකු උත්කෘ්ට ඥාන සම්පයුත්ත සිත් පහළවන අයුරුත්, පහළ කරගත යුතු අයුරුත් සැමගේ හිතසුව පින්ස පහදා දෙන්න. පිවත් ඔබහන්සේ ඇත්ලු කාඩෙ මණ්ඩලේටම පරම ගහම්බීර වූ චතුරාර්ය සත්‍ය අවබෝධිරීවා තෙරුවන් සරණයි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී. ඔය ඇත්තු නිදන්තරීම තිහයතුකු උත්කෘස්ත ඥාන සම්පයුත්ත සිත් පහළ වනාආකාරයට කටයුතුකානිමින්න මෙහෙම. ලෝභදේශ මූහ කියන අකුසල මූලයන් හින්දා ඇතිවන. පාපතරම, මඩ පවත්වාගන්න පුළුවන් විදිහට ඔය ඇත් අංග ජීවිතයේ හැඩ ගස්වාගන්න. ලෝබදේශ මෝහ වෙනුවට අලෝබාදෝ සමෝහ කියෙන හිීටතුයත්න විදිහට ඔබව සකස් කරගන්න පුහුණු කරගන්න පුරුදු කරගන්න. නිරන්තරයම ඔය සත්පුරුසයෝ ඔබව ඒ සඳහා හුරු කරගන්න. ඒවාගේම දිවලෝක ආදී කාම සුගතිවල ප්‍රතිසන්දිය ලැබෙන විදිේ කරමවල හැසිරන්න. ඒක මනුස්සලෝකය දිවලෝක වගේ තැංගොල උපදන විදිහේ කරමේ හැසිරෙන්න්න. එයින්කිවවෙේ දිවලෝකොල උපදිින්න ආසාකරන්න කියලා නෙමෙයි ඒක වැරදි. දිවලෝකොල උපදින්න තන්හාාවෙන් කර්මකරගණ්ඩ එපා. බැ දවලෝකවල මනුස්සලෝකවල උපදින්න ආකාරය කර්ම කරගන්න එහෙම කරම කරගන්න කියෙලකිී වෙපින්වර්ත්නි එකොට ඔය ඇත්තුව අතින් සතර අපායේ උපදින සතුමැරින් සොලකංකිරීම් කාමේවාදවා හැස්රීම් බොලුකීම් කියලාමකින් සැරපවස වචන කතාකිරීමම් හිස් වචන කතාකිරීම් දැඩිලෝබේ කීන්තියෑ මිත්‍යා දෘස්්තියාදී කොටගත්. කිසිම අකුසලයක් කිරෙන් නැහැ. පේත්තුූ මනුස්සදිවලෝකොළ උපදින විදිහේ කරමකේනවා නන් දිහේතුක හෝ තිහේතුක තත්ත්වයක් තමයි වෙන්නේ. එතකොට එහෙම තත්ඒක ඔය තෝ දැංජීවත් වෙනවක් කියයන පෙරපිනෝත් තියේෙදි දැම් භාවනාදී කටයුතුත් කරනකොට, දිට්ටදම්ම වේති කුසලේරුකුලත් ඔබට ලැබෙනෙහින්ද. ඔබේ දිහේතුක තිහේතුක කරමවලට පුළුවන් අතීත කුසලියුත් මතු කළ දෙන්න. ඊළඟ භවයාකට ඊඩ නොතබා මෙතැන්දිීම රහත්තන් වහසනමක්කෝ හත්වයන වාසනමක් ඔබට වෙන්න පුුළුවන්. එනිසා දිවලෝක මනුස්සාදී කාම සුගතිවල උපදින්න පුළුවන් ආකාරය කුසල වැඩපිරිවලක හැසිරිලා මේ ජීවිතයේ මඟපල් ලබනතත්ත්යට පත්වෙන්න. ආයවාන සැබ්බල ප්‍රඥාදී ලෞවික සැපසම්පත් ලබා දෙෙන ආකාරයේ කරමවල හැසිරෙන්න්න. ඒ අදහස් කළේ දීර්ග සංසාරයේ ලෞ්‍යක සම්පත්වට ආසා කිරීමනෙමේ පින්වර්ත්නි ඔය ඇත්තු අතීතයේ ආවිස නැතිවන කරමයක් කළගෙන් තියෙනවන්නන් දිට දමවේ ආවිස ලබෙන කරමය හින්දා ඔය ඇත්තන්ගේ අතීත කරමය අතර කරල දාලා වලක් වල මේ කුසලේ ඔබට රුකුල දේවි දීර්ගාවිස දෙමින් වානී ඔය ඇත්තු අතීයේේ නැතිවන කකුසල කරමයක් කල් ලති නොරන දැන් වානයේ ලබෙන පින්කංකරන හිද. ඔය ඇත්තන්ට වානී ලැබී සැපී ලැබී බලී ලැබී ප්‍රඥාවත්තී විදිියත්තේ දුන්ගන්න. ඒ ඒ ලෞල්ක සැප සම්පත් ඉතා ඉහලින් ලබා දෙන කුසල කරමේ ඔය ඇත්තු හැසිරෙන්න්න. ඒ හැසරෙනකොට ය සත්පුරුස පින්වතුන්ගේ පෙරපි නොත්මතු වෙන මේ මනුස්ස ජීවිතය මඟ පල් ලබන්න පුළුවන් වේවි එතුකට දිහේතුක තිහේතුක තත්ත්වයක් තියෙන්නේ නිරන්තරේම ප්‍රඥාව ඇතුව කටයුතු කරන්න නුවන මෙහෙවා කටයුතු කරන්න. හේතුපල් ධර්මයන්ගේ කියාකාරීතයේ තේරුම් අරගෙන් ධර්මය හැසිරෙන්න්න. මේ කුසලේ කලොත් මේ විපාකයේ මේක කලොත් මේ විපාගේ මෙහමයි කෙරෙ කර නුව. සා බලන්න කරම කර බල ධර්මයන්ගේ විපාකයන්ගේ ස්වභාවේ නුවනේ විමසා බලමින් එවැනි කටයුතු කරනකොට ප්‍රයෝජනාදිය සලකය කටයුතු කරද්දි නුවන තියෙන හින්දා අලෝබේ අදෝසේට නුවන එකතුයි හින්ද ඒක තිහේතුක කුසලයක් බවට පත්වෙනවා මුළු ජීවි තේම පින් කමක් කරගන්න. සත්පුරුස පින්වර්ටන ඒළඟට අහල තියෙන පස්නේ. අවසර සුපින්වත් ල්්‍යයානිමිත්තාාරි මහෝත්තමයින් වහන්සේ. මාගේ හතවස්සරේ ඉගෙනම ලබන ඥාතිපුතා මෙම ගැටලුව මගින් විමසුවා පුතාගේ සැක දුරුකරවීම උදෙසා පින්වත් ඔබ වහන්සේගේ විමසා සිටිනවා. ලෝතුරා සම්මා සම්බුධපියාණන් වහන්සේට බුදුන්යැයි ඇමතීම සද්දා හීන භවේ ප්‍රතිබලයක් බව අවබෝධ කරගත්තා. එහෙත් බොහෝ දේශකයින් වහන්සේලාත් කවිගීත රචකයෝත් බොහෝසෙහින් බුදුන් යන වදන භාවිතා කළ තිබෙනවා. එ ඔවුන්ගේ සද්දා හීන බව නිසාම වනවා නම් හෝ. ඉතා හිතාමතාම කරන්නේ නම්. එයින් ඔවුන්ට අකුසා රැස්වන අයුරු පහදා දෙන්න උතුම් පරම ගාම්බීර වූ චතුරාර් සත්‍යය අවබෝධ වේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පිංුවර්ත්නී. සමාරුන් ලෙහෙසියට පහසුවට ඒ විදියට සටහංකේරනව සඳහංකරනව. කවිගීතවල්දි නම් භාසා විවහාරයේ අනුව පින්වර්ත්න භාගිවතුන් වහන්සේට ඒ විදිහට ආමන්ත්‍රනය කරනවා. එහෙම නැතුව ඒ සකස්කරගන්න බැරිහින්ද. ඒවගේම පින්වර්ත්නි සමාර ධර්මදේශකයන් වහන්සේලා එහෙම සඳහන්කරනව. නමුත් බඩාමසුස්සු බුදුරජාණන් වහන්සේ භාගවතුන් වහන්සේ ආදී විදියට ගෞරවනීය විදිහටම කටයුතු කරණකයින් තමන්ගේ සද්ධාවී තරමමාත් පිළිමුපු වෙනවා. නොමුත්තර අවස්ථානකූලව එයින් සංවේත්නයකන් ඕන කවුන සංවේත්නය කරමින් ඔවන් ගෙහිතේ සද්ධාවත් ප්‍රබලවර ඇැගන්නම් ඒ කාරණාව කරගෙන්තියෙන්නේ ඕන්ටයින් අකුසලයක් වෙන්නේ ඕවුන් සද්ධාව රැකගන්න ඇතුව. අගෞරවේන්නම් ඒ කවුණු ඒ නම යුද්ලතියන බුදුන් කියලා ඉතින්දි ඕවන්ට අකුසල් ගොඩා රැස්සෙනවා. කවෞරෙම ලිව්වත්. එතකොට එසේ කීමේදී සැබැහැවටම ඔවුන්ට සද්ධාව තියනවද නැද්ද කියන ඔවුන්ගේ චිත්ත සන්තතිය අභිඥ්ඥාාවයම් අභිඥාලාභී විසිම් බලලම කියන්න වෙනවා. එතකොට පිංවත්නී ඒ ඒ පින්වතුන්ට සද්ධාව ගොඩ් නැගෙන ආරේ. භිවිතාකාර වෙනවා. එතකොට භාගිවතුන් වහන්සේ අමතනකොට භාගිවතුන් වහන්සේ කළ බුදුරජාණන් වහන්සේ කළ බුදුපාණන් වහන්සේ කළ තතාගතයන් වහන්සේ කියලා ඒ විදිහට කුමනොහෝ ආකාරයට පින්ුවත්නී භාගිවතුන් වහන්සේට බොහොම ගෞරවෙන් කතා කිරීම සහ ඒ කවුණුමතින් වාකරමය අති ඇත්තන්ට කුසල කර්මයක් බවට පත්වෙනවා. ඒ ඇත්තන්ගේ ඇචිත්ත සන්තතිය තුද පවතිනය හදහ. චිත්තසන්තතිය තුළ පවතින සියලම යහපත් ධර්මයන් හොදට දැනෙනවත්තේ කනිත ත්තව සම සද්ධාවයේ සමාධංකරවනවා අනිත් ඇත්තන්ට සද්ධ ඇතිකරවනවා. ඒ විදිට පින්වති බුදුරජාණන් වහන්සේට ගෞරවනීය විදිහට අමතලා කටයුතු කරන්නට වග බලාගන්නට ඕනේ. ඊළඟට අහලතිීන ප්‍රශ්නේ සාමීන් වහන්සේ. පට්ටාන සච්ඡායනාව නිවසේදී පිරිස්සවනය කර්රන ආකාරීෙන් සවනයකිරීම සුදු සුවිද කියල දැන ගැනීමට අවස්සයි අපට අනුකම්පාවෙන් මේ කවන විසදා දෙන ලෙස ඉල්ලා සිටිමි මගේ පින්වස් සාමින් වහන්ස කියලා කවුණාවන්ත ගුණබර පින්වර්ත්නී. මොන තරන්නන් සුදු සුද. ඔය පින්වතුන් නිවෙස්වල පට්ටානයේ සච්ඡායනා කරන්න. පට්ටානේ සච්ඡායනා කරන කොට ඔය ඇත්තන්ට පින්වත්ී පබල කුල ධර්මියෝ යර්ධනයව නොවවි සේසීම තිහේතුක තත්ත්වියය තුළම. පින්වන්ත ඔය ඇත්තුව ඒවගේ මහනී අවස්ථාවක් නැතිකට ගන්න එපා. කුච්චය නංහොදට පත්තායන සච්ඡායනා කරන්න පට්ටානය සවනය කරන්න ඒ ඔස හිත මිහේවන්නේ ගැඹුරු දහම ඔය ඇතු සවනයකන අප ත ිතරම ඉරි පාන්ගලි කොහම ඔයාඇත්තන්ට පට්ාන උගන්නවානන්නේ. පර්ත්න ය සත්පුරුසිය නිරන්තරීම නිවවෙස්සල පට්ඨානය සවනය කරමින් කටයුතු කරන වනගේ කෝබට ප්‍රඥා පාරමිතාවක් වෙන අනාගතය මඟ පල් ලබනයකට ඒ කතිසෙන් උපකාරවෙන යනිවාරෙන් කරන්න. සත්පුරුස පින්වර්ත්නී ඊළඟ අහල තියෙන පස්්නය. අවසරයි අපේ පින්වත් හා මුදුරුවනේ. පැවිදිවීමෙන් පැවිද්දාට දසපාරමිතා පුරා ගත හැකිද. පින්වර්ත්නී අනිවාරීමම පුළුවන්. පැවිදිවීමෙන් පැවිදිි පින්වතුන් වහන්සේලාද දසපාරිමිතාාව පුරාගන්න පුළුවන් ධනි වාරේම පුළුවන්. සමාරුන්ට මේ පැවිදිවීම නෙක්කම්ම පාරිමිතාව සම්පූර්ණකණ එකක් ඉතිරි මඟඵල මේ මනුස ජීවිතය ලැබෙන්නේ හයට ධාර්ජීය මහරාතන් වහන්සේලා වගේ උත්තමයන් වහසලා අතීතබාවල පැවිදිවෙලා කටයුතු කරමින් එක්කම පාරමිතාදී ඒ ආධ්‍යාර්මි කණෙකුස් සියලම කුසල පාරමිතා කුසල ධර්මියෝ සම්පූණකද ගත්ත වගේ. පිින්වත්න සහරුන්ට මේජීවිතයේ මිතින්දි මඟපල් ලැබෙන්න්නේ පැවිතු වුණනා කියලා. හැබැන් එක්කම පාරමිතා වැඩේ විදිිය පාරමිතා වැඩේ වසීමේ පාරමිතා වැඩේවි මොකද පැවිදුනාට පස්සේ වැඩිපුරම් වැඩුම් අහනතියෙනවාේ මේ සමාජි වැඩිපුරම බැනුම්හන ස්වාමින් වහසේලා. එතකොටට ඒතරම් බැනූ කන්දක් අහන්නත් සද්ධර්ම ප්‍රතිරූපක වලට මුහුණ දෙන්නත්. ඒවාගේ මීතියන සාසනික අියෝගවලට මූුණ දෙමින් කටයුතු කරනගොට වර්තමානය හැතියත්නාම් පින්ගුවත්නක පාරමිත ගොඩ සම්පූර්වන කානාවක් වෙනවා. ඉවසීම සත්‍යවාදී බව මෛතීය අධිස්ථානය ධනය සීලයේ නික්කම්වාදී හැමදීම ධර්මදානයෙන් පටන් අරගෙන සීලයෙන් සක්තිමත් වෙලාම දහයම පින්වදිි පැවිචී විත්‍යයත් තුද පාරමිතා පින්කං විදිහයට වැඩනවා. එතකොට මඟපල නොලැබෙන අයත් ඉන්නවා මඟපාල් ලබන්න බැරි උදවට පින්ංවර්ත්නී ඉක්මම් භවේක මඟපාල් ලබන්නට ඒ පැවිදි පින්වතුන් වහන්සේලාට පාරමිතාවක් බවට පත්වෙනවා. පැවිදිවීමෙන් දස පාරමිතා උපාරමිතාව පරමත්තපාරමිතාම සම්පාර්ණය කළගත හැකි. සත්පුරුස පිංවර්ත්නී ඊළඟට හල තියෙන පස්සනේ. පින්වත් සාමීින් වහන්ස මේ මදක් දිගුවේ නම් දහස්වර සමාවන සේකවා, මගේ මට්ටමින් මේ තීරුම් ගැනීම වැජිද නිවැයද කියයා පහදාතුන මැනැවි. අපි මේ ධර්මානුකූලව හැසිරෙන්නේ දුකින් නිදහස් වෙන්න. දුක කියන්නේ ඉපදීම ඉපදෙන්නේ සිත්. හයාකාරයකින් හයතැනකින් සිත් ඉපදෙනවා. නිතරම ඇසකණ නාසේ දිවසරීරය මනස. මේ හැම හිතක්ම එකම එක දෙයක් තුළ සැපත්දුකත් දෙකම පෙන්වමින් දවුණු ලෙස අපව රවටනවා. දැන් සැපම ඉරියව්වෙන් අපි වාඩිවෙලා උන්නාත්. ඊළඟ මොහොතේ ඒක අනිත්‍ය වෙලා ඊරිය්වම දුකක් බව අපට සිත කියනවා. අපි යායේ ඉදියව්ව වෙනස්කරනවා. ඊළඟට ආයත්ඒේක වෙනස් කරනවා. සැපේළඟ අපපි ඇලෙනවා. දුකළඟාපි ගැටිෙනවා. මේ මොහොත උපදින හැමම අපිව රවටනවා. හැමදීම තුළ අවසානයේ දුකල් අනිත්‍ය බව දුක බව අනාත්ම බව පේනවා. හිත මගේ මා තුළ හිත ඉන්නවා. මමයි හිතන්නේ කියා ගැනීම තුළ අපි මෝහේම්ම වැහිලා ලූබදේස වැඩ කේරනවා. හිතේ මායාකාර බව හැවටීම තේරුම් අරගත්තොත්, අපි සම්මාධිට්ටික වෙනවා. අපිට මේ සිතේ නැවටීමෙන් නික්මන්න හිතෙනවා. ලෝකයාඒ නොදන්නනා නිසා, ඒ අයකිරී අවිහිංසා සංකාප්ප අව්‍යාපාද සංකාප වැඩිනවා, කායෙක්කවත් ගැටින්න හේතු නැතිවෙනවා. වාචාව යහ පත්වෙනවා මිත්‍යාදුෂ්ටීෙන් මෝහයෙෙන් වැහිලා සැපේ පිණිස. කළ පව් වැඩ ආඒ කරන්න හිත නෑමෙන්න්නේ නෑ මොකද ඒ පව් කරලා ලබන ආස්වාදයේ තුළ ඇති දුකත් දකින නිසා. හිතාපයෝ රවටන බව දැක්ක නිසා. ඒ විදිහට ආර්යෂ්ඨායක මඟ වැඩිනවා. අපි අරි ඉරියව්ව තුළ විතරක් හිත පැවැත් වූවත්. අපිට තිලක්ෂණයේ පංචුපාදා නස්කාන්ඩ දුක අවබෝධ කරගන්න පුළුවන්. ඒ තුළ, සතිපට්ටාන ධර්මීම වැඩිනවා, සැපයත් නොපි ලිගෙන දුකෙහිත් නොඉන්න අස්භාවේනී ද රහතන් වහන්සේලා තුළත් ඇත්ති. වර්දක් ඇතුොත් පහතා දෙන මැනැවි හිමියනි දීර්කාාත සම්පත්තිය වීවා කියලා සත්පුරුස පිංවර්ත්නී. බුහෝදුරට මේ සද්ධරමීයට සමාන්ත්‍රව ගියාට මේ තුළ සී සද්ධරමය අංගසම්පූර්ණුව කේන්ද්‍ර ගත වෙලා නැහැ. පින්වර්ත්නී, මේ පංචුපාදා නස්කන්දයට තමයිත් දුක කියලා කියන්නේ දුක්ක සත්‍යක කියන්නේ මේ හේතුූන්ගෙන් හටගන්නේ. එතකොට ආයතනාදය පහළවන විදිහත්තියෙනවා ඉස්කන්ධ ධාතුවායත්න ඉන්ද්‍රී වැඩ පිළිවෙක් මේක. මෙතරන ඔයත්තු ආර්යස්ථායික මාර්ග පිළිපරින්න වෙනවා. ඔයත්තන්ට හම්ඹවෙන්නේ එතකොට ස්කන්දධාතු ආයත්න ධර්ම කියන්න මේවා පින්වර්ත්න අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයේ යුක්තේව කියලා. ආර්යස්ථායික මාර්ගගේ පිළිපාත්න ඔයත්තු ඉස්කන්ධධාතු ආයත්ඥන්ගේ අනිත්‍ය දුක් අනාාත්මකයෙන් තිලක්සනය දකිනවා. භෝති පාසක ධර්මති සත වැඩෙන තත්ත්යට ඔබ උපත් කරගන්නවා. පිංවර්නී සැපයත්නො පිළිගෙන දුකෙහිත් නොයින්නස්භාාවී. නීද රහතන් වහන්සේලා තුළ ඇතඇත්තකිව්ව ඒක වැරදි. රහතන් වහන්සේලා තුළ තියෙන්නේ සක්කාදිට්ි විචික ච්චාසීලාබත පරාමාස කාමරාග පටිගරූ පරාගරූ පරාගමානුද්දා චවිචාකන සංයෝජන ධර්මසා සහ මුලින්ම. ආසවනුස ෝගයෝග නීවන සංයෝජනාදී මුළු මහන්සියලු අකුසර ධර්මයු නැස්සූ නිසා ඇතිවන කිය අසිස්වභාවයක්. wahanilaピンworld <noise> ni <noise> සැපයත් නොපිලිගෙන දුකෙහිත් නොඉන්නාස්භාවීද කියල ඇහුවොත් ඒක වැරදි එහෙම නෙමීවෙන්නේ. රහතන් වහන්සේලා බවට පත්වෙනවානා අනාගත ඉස්කන්ධියන්ගේ පැවැත්ම නැති කළ දානව වර්තමානයේ ඉස්කන්දියෝ පමණක් පවතිනවා, රහතන් වහන්සීලාට ක්‍රියාසිත්විතරා කැතිවෙනවා, රහතන් වහන්සේලාට ඇතිවනෙහිත් කුසාසිත්වෙනවා, කුසල හේතුත්තියත්නව ඒ කුසාසිත්වල ඒඒඋුණට රහතන් වහන්සේලා සසටයිති පරි. ක්න මේ සසරින් ඉගුඩ වුණු උත්තමයන් වහන්සේඉල්ලා පිරිසක් ඒ විදිහයට පින්වත්නි කවුුණු තේරුම්ගන්න මේ බොහෝ මොහොන් දයිහෙම හිතනයක තවදුරට ඇත්තේ නිරවුල්ල නිවැරදිව ඉස්කන්ධ ධාතුවා ඇත ඉන්දීය කියන ධර්මතා ඔස්සේම පින්වර්නී දැනගන්නට කටයුතු කර ගත යුතු වෙනවා. සත් පුරෘත්ස පිින්ුවන ඊළඟට හලතියෙන පස්නේ. තිරුවන් සානය පින්වත් ස්මින් වහන්සේ. සංගබේධයේ පාපකරමේ විය හැක්කේ ධර්මකවනු අරභයා පමණද. ගීකෙනෙට්ට සංගබේද පාපය කරමය කිරීමට කොහෙත්මි ඉඩක් නැද්ද. ගිහිකෙනේ කේලාම් කීමෙන් හා බොඩුකීමෙන් ස්වාමින්වහන්සේලා දෙපිරිස බීධ කලාා යයි හිතමු. එවිට ඒ ස්වාමින්වහන්සේලා දෙපිරිස පෙරමින්, එකම ස්ථානයක පොහොයකරම නොකඩ වෙනස්වාමින් වහන්සේලා පොහොය කරම කරන ස්ථාන දෙක්කට ගොස් පොහය කරම කිරීම මගින් කියලාම් කීමින් හා බුරුකීමින් ඒ ස්වාමින් වහන්සේලා දෙපිරිස බේද කළ ගිහියාට සංගබේදය පාපකරමය සිද වේද පින්වස්වාමින් වහන්සේ අප ගැන අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා සත්පුරුස පිංවත්න එහෙම කලා කියලා ගිහි ඇත්තන්ට සංගබේදේ වෙන්නේ නැහැ නමුත් ගිහියන්ටන්ට බරපත්ලා අකුසල කරම වෙනවා. ඒකට හේතුව සිල්වත් දෙපිරිසක් බිඳවීම. දැ සිල්වතුන්ට දෙන දානී ආනිසංස වගේම තමයි සිල්වතුන් බිඳවන්නට කේලාම් කීමෙන් පින්වර්ණ සිද්ධ වන අකුසලයාත්. උපසම්පතා බිස්සූන් වහන්සේගේ පැත්තෙන් සංගබේදී වෙනවා. එතකොට ඔය පින්වතුන් ඒ කවුණන එහෙමතේ රුන්ගන්න වර්තමානයේදී සංගබේදය කරන්නට සුදුසු බිස්සූන් වහන්සේලා හොයාගන්නත් හපසුයි. ර්තමානයේද සංඟබේදයක් වෙන්න සුදුසු බිස්සූන් වහන්සල හොයාගන්නත් අපරස්තත්වේටම අඩු වෙලා තියෙනවා හිතන්න කොය සුීරුවාවිල වගේ විහාරස්ථානවයට නඩු කියන කට්ටිය අන්සතුදේ ගැනීම හින්ද පිංවර්ත්නි අදත්තාදාන පාරාජිකාවට ඒයි අහුවෙලාන්න දෙකළ පොටඩ බලන්න. ඔයත්තන්ට හම්ඹේී අදත්තාදාන සිල්ිපදේ කඩාගෙන තියෙනවා කියලා. හම්බවේ යෝ යත්තු බලන්න අතීතයේ සේරුවිල සඟසතු කරල පූජා කළේ ඒකාවන්තිිස රත්තුමා ගිහෙම කාලය අතීතියේදීම. එතකොට පස්ස සුදුජාතිකය ඒක තමන්ට අයිති කර ගත්තා. තමන්ට අල්ල ගත්තා. එතකො සුදුජාතිකයෝ විසිම්පිංවර්ත්න අල්ලගත්ත සඟ සතු දේපල අ අතීතයේ සගසතු පූජාව මෙහෙම වනා කියලා ඒක සඟසතුකමින් අයිගුණේ නැහැ ය සගසතු බව එහෙම තියෙනවා පූජා කල් ල තියෙන්නේ. සුදුජාතික අල්ලගෙන ඊට සගසද්දය සුදුජාතිකෝ පැහැරගෙන ඒක පිීමිත්නි සගසතුදයෙන් ඉවත් පීමක් වෙන්න පැහැර ගත්ත කියලා සංගරාත්නය ඉම්පාස්සේ වර්තමානයේදී ශාසනික ක්‍රමය අනුව බිස්සූන් වහන්සේ නමකට පවරනවා. බිස්සවූන් වහන්සේට පවර පුද්ධේ පිින්වුවත්න තවත් ඊට පසුකාලයේ පැවිදුුණු බිස්සූන් වහන්සේලා පිරිස අරවිදියට නඩු කියලා තමන් සතු කරගන්නට කටයුතු කරනවා නම් එතකොට සිද්ධ වෙන්නේ සමඟ සංඝරාත්නය විසින් බිස්ුවකට සංගීක දේපල බෙදන ආකාරයට පවරල තියෙන දෙයක් නඩුහබ කියලා පින්වත්නි අයිති කර ගන්න යෑමින් බලන්නක පාරාජිකාවාට නමීදි කිලො ඇත්තු අදන් මේ අදත්තාදාන පාජකකා සිලි ප. ඒදිගිල පරිසා කළ බලන්නොකෝ ඒදේ කල්ල තියෙන බිස්සුන්ට වෙලාතින හානියමකක්ද කියලා. පරාජිකෑඇවතකින් අපි චෝත්නාක නොනෙම ිල්පදහෙමයි කැට්ලන්න ඇදිකල ත්වත් ීකළ ලන්න. පිංවත්න ඒවාගේ දුස්සීල අයට විරුද්ධ ඔය ඇත්තුවයි හැඩනැගවා කියලා ඔය ඇත්තන්ට අත්න්නි පිනක්. දෙසහිත් පින්ංවර්ත්නි ඇතු ොනාකාරයට ඔබ කටයුතු කරන්නට ඕන බ බලවත් කවනාවේ මෛත්‍රීයෙන් ඔවන්ට යහපත පෙන්ා පිංවර්ත්නි කටයුතු කරන්නට ඕන සංගපේදය කියන කානාවේදී ඔය ඇත්තාන්ට සිල්වතුම් බිඳවීමේ අකුසලේ වෙනවා සංගබේදය. ඒඒ බිස්සුන් වහන්සේලාට බරපත්ල හානිගෙනත් දෙනවා පිින්වත්නී හැම මොහොතකම සංගාත්නය සමග උදෙසා කටයුතු කරන්න ඕන දේපලීට කඩාම් බවබෝග සම්පත් අන්හාවින් ඒවා අත්තර ඉන්න බැරිව ඒවා අල්ලගෙන පින්ව දේපලීට කඩංවලට තන්හාවිෙන් ගුරුුවරුන්ටත් විරුද්ධව ආචාරපාද්‍යයන් වහන්සට යද්ධ ඩු හැ කියමින් ඒවාගේම දේපලීට කඩංවලට තන්හාවෙන්ගේ සංගාත්නය සමඟ සංඝයා සංගීක දේපල බෙතනාකාරයට බෙතුල තියෙද්දි ඒකත් ඉක් මොවායමින්, පිංවර්ත්න සංගීකදීපලක්. ලිබඳ වැදි ආතකත්න දක්වමින් ඒ ඒවාට අයිතිවාසිකන් කමින් එහෙම කටයුතු කරනකොට ඒවාගේ අයට විරුද්ධව යම්යම් කියාමාර් ගත්තායකල එහින් ඔබට වාර්දක් වෙන්නේෙත් නෑ වෙනත් ඕ නෑම තැනකද වුණත් පිංවත්නී ඒ කුසලයක් බවට පත්වෙනවා යයාපත් හරිදි ඔස්සේ කටයුතු කිරීම නැත්තන් ශවාාසනික මේ විනියේ ප්‍රඥා්ති කල්ු නොයවාම ඔය වැදි ආදර්සහින්දා අතු දහන් වෙලා යාවි ශාස් භාගිවතුන් වහන්සේ පැනවූ විනිේ නීති කවුරුත් කඩන්න උලාන්දුවෙන්න හොඳ නෑ කෞරු හරි කට්නවානං ඒවට ඉඩ දෙන්න හොදත් නෑ. ආරක්සාකර ගන්නෝ නැත්වන් ශාසනයේ පැවැත්ම ඉතකීම අතුරු දහන් වෙන විනි යෝනාම ශාසනස්ස ආයු වූ. සත්පුරුස පින්වර්ත්නී ඊළඟට හලතියෙන පස්නේ. අවසරය පින්වත් සාමින් වහන්සේ. විද්‍යාගාර පරිදිසනවදී විධ උපක්‍රම යොදාගෙන සුද්ධ ජීවී මනි අසකරනවා. එහිදී ජීවත්තන ඇසට නොපේන සත්ව කොටසක් සිට්නාා බව දැන දැනම? උපක්‍රමය යොදා ජීවානුහණය කරනවා, මෙහිදී පානගාත කර්මයක් සිදුුවෙනවාද. සමහර කෙනේගේ මතේවන්නේ ඇසට නොපේන තරමය සුද්ද ජීවී මැරීම සීලේට අදාළ නොවන බවයි. අපකිරේ කවුණාවෙන් පහදා දෙන්න පින්වත් ස්වාමින් වහන්ස ඔබොහන්සේලාට අපගේ නමස්කාරී වීවා කියලා. කෞුණාවන්ත ගුණබල සත්පුරුස්ස පිංවත්නී ප්‍රාණගාත කර්ම සියල්ලම එකිනෙකට සමානවෙන්නේ නැහැ. ප්‍රාණගාතයෙන් ප්‍රාණගාතයට ඒක වෙනස් වෙනවා. මරන් ලබන සත්්‍රයාගේ ගුණධර්මවල හැටියට පිින්වර්ත්න මැරීමට කරන උපාක්‍රමයන්ගේ හැටියට තමන්ගේ චිත්ත සන්තතිය පවතින කෙලෙස් දර්මවල හැටියට ඒකේ පිංවර්නී අල්පසාවාධ්‍ය මහාසාවධ්‍යභාවය තීරණය වන කන බරපත්ලකමේ අඩු වැඩිකම තීරණය වෙනවා. මරන් ලබන සත්ත්‍රයා ගුණවතයෙක් නම්. කර්මයේ මහාසාවද්‍යය එකක් වෙනවයිකන මහා බරපත්ල වරදක් වෙනවා. මරණකිෙනා සිල්වත් ගුණවත් කෙනෙ නාා. එතුොට ගුණයෙන් හීන සත්්‍යයෙක් මානකොටේක මේ පිින්වත්න අඩු මේ විපාක ලැබෙන කාරණාවක් නල්ප සාවද්‍ය වෙනවා. මවපියන්ගේ වගේම රහතන් වහන්සේලාගේ ගුණ ඉතාමත්ම වැඩි එනිසා මවපියම් මැරීම රහතන් වහන්සේලා මැරීම ආනන්තරය කර්මයක් වෙනවා. ආනන්තර්ය කර්මය, ල්පයක් නරකේ දුක්විනිින්න හේතුවනය එකකුත් වෙනවා. එතකොට පින්ංවර්ත්නිි බුදුරජාණන් වහන්සේලාග ලියසලිවීමදී කවුුණුත් මෙටින්දි ගන්න ඕන මෙතනද පින්ංවර්ත්නි ඔය ඇත්තං මරණ පුද්ගලයාගේ, ඒ ස්වභාවේ අනුව ඒ කාරණ වෙනස් වෙනවා. එතකොට විශාල සරීර තියෙන සත්යෙක් මානකොට ලොකෝපාක්‍රමයක් කරන්න ඕන. එතු රූපාක්‍රමය අල්ප වෙනකොට කුඩා සරීර තියෙන සතා මැරීම අල්පසාවද්‍ය වෙනවා. මැරීමේදී ඇතිවන ක්‍රෝදය විශාල වෙනකොට ඒක පින්වති මහාසාවද්‍ය කර්මයක් වෙනවා. කෝදය අඩුව සිද්ධ කරාදේ අල්පසාවද්‍ය කාරණාවක් වෙනවා. මහාසාවද්‍ය කර්මය මහාවිපාක ඇතිය එකක්. අල්පසාාවද්‍යකා මේ කර්මය අල්පවිපාක ඇති එකක්. මෙතනදී සුද්ධ ජීවිීන් සම්බන්ධවත් ඉතින්දි අල්ප විපාක ඇති වභාවයක් සිද්ධ වෙනවා. නමු ජීවීන් අසන චීත්නා වෙනකොට පානුවභවී පනණ ඇති සතික්කේ දන්නෙහින්ද. පානසංජී පණ ඇති සතික්කය හඳුනනහින්ද දැක්කහින්ද හඳුනනහින්ද. වදකචිත්ත මානචේත්නාව තියෙනෙ හින්ද එයින් ජීවිතය නැසීමහින්දා උපක්කමය කිරීම හින්ද නැසීම හින්ද. පිංවර්ත්නී පාප කර්මය වෙනවා හබයි ගුණවතෙක්ක මැරීම තරම් බරපත්ල නැහැ එ අල්පසාවද්‍ය අකුසල කරමයක් තමයි වෙන්නේ. සත්පුරස පිංවර්ටී සත්පුරස පිංවර්ත්නී ඊළඟට ඔය ඇත්තු හලා තියෙන පස්්නය. ස්වාමීන් වහන්සේ. තිපි පනතින් බලාපොරොත්තු වෙන්නේීමකද්ද. පිංවත්නී ඒයට පිළිතුර තමයි ත්‍රිපිටික පනතින් බලාපොරොත්තුව වෙන ශාසන සුරක්ෂතතාවේ. ශාසනයේ ආරක්ෂාව. වර්තමානයේදී පිින්වුවත්නයේ සී සද්ධර්මය නැති කරන්නට බොරුවට තමන් බුදෝනා කියලා සෙනග නොමගයවමින් හරිහම්භ කරන්න කටයුතු කරනේ මහා වෙලින්දෝවාගේ. තමා රහත් වනා කියලා බොරුවට කියමින් හරිහම්බ කරන්න කටයුතු කරන ඒ මාහොරු වගේ. පින්වර්ත්න බුද්ධත්වය ඒවාගේ මහරහත් බව පෙන්නමින් කටයුතු කරන ඒ හොරුගේ අයගෙන් ශාසනය රැක ගන්නට ඕන. එතනදී සේ පිලිසිම්බියාපත් මහාරීියතුන් වහන්සේ වගේ කියනයගින් ශාසනයේ රැකගන්නට ඕනේ. සම්බුදු සසුන ආරක්සා කරගන්න වෙලා තියෙනවා. ඒකට නීතිමේරාමුව ඕන වෙලා තියෙනවා. ඔය ඇත්තූ තිපිටක බුද්ධ වච්චිනය සුරස්සිත කරන්නට නීතිමේරාමුව සකස් කරන්න හත්න ඒ කටියයුත්ත සහය ලබා දෙන්න. සද්ධර්ම පතුරූපකයින්ගේ මේ සසුන බේරගන්නට ඔබේ හතවව ලබා දෙන්න. ඔවුන් යට ඉඩදින්න ඇතුව ඒ වලක්වන්න උත්සාහ කරනව. නමුත් ඔය ඇත්තු ශසන සුරක්ෂත භෞවවෙනුවෙන් පින්වර්ත්නී තිිපිටක පනැත ආරක්සාා කරන්න එය සම්මත කරගන්නේකට ඔබේ සම්පූර්ණ සහයෝග ලබා දෙන්න ඒ ඔබේ වගකීමක් පින්වර්නී විවිධාකාර උදවේ විවිධ දේවා සිද්ධකරනව ශාසනය අතුර උදහන් කරන්නට මඟපල්ලාභීතයේ කිසිසේත්ම ප්‍රකාස කරන්න බැ අනුපසයෝත්ත එක් හම සිල් පද තියදී. මඟ පල ප්‍රකාස කරමින් කටයුතු කන සමාජි කවුනා ආකර්සනය. සමාජී ඉන්න පිරිස තමන්ත තමන්ගේ පැත්තට යොමු කරගෙන ලාභපයෝජනක ීතු පසංසා බවභෝග සම්පත්තාදී කටයුතු වෙනුවෙන්මයි. ඒ උදවයට තියෙන්නේ පින්වත්න ඉතාම වැරදි දැක්මක් වැදි අදහසක් මිත්‍ය ආදහසක් මිත්‍ය ආදෘෂ්ටයක් එනිසා ඔය පින්වතුම් ශාසනය සුරක්ෂදතාවී වෙනුවෙන් ඒතිපිටක සංරස්සන පනත වෙනුවෙන් ඔබයි හඬාත් නගන්න යට උදහු කරන්න සයෝග. ගේ ලබා දෙෙන්න්න ඒඔබට මහනීය පින්කමක් වෙනවා භාගිවතුන් වහන්සේ සාරා සංක කළපලක්ෂයක් මුළුල්ලෙහි ආර්මි දම්පුරලා ඊට කලින් අනියතිවන සම්පූර්ණ කරගෙන ආගමම් මගේ ලොවට විවර කළ උතුම් සේ සද්ධර්මය කිසිවකොට විනාස කරන්නට ඉඩ දෙන්නේ එපා සද්ධර්ම පතුරූපකයක් බිහිවෙන් ඉරදින්න. එපා ඔය ඇත්තොත් මේ පින්කමේ කොටස්කරෝවෙන්න ඔය ඇත්තොත් අනිවාර්යම පින්වර්ත්නී ඒතිපිටක සංරස්සන පනතට සහයෝග ලබාදීලා එහහි සුරක්ෂත තාවී වෙනුවෙන් අවස්්‍ය කටයුතු ගන්න ඒ ඔබට පාඩමිතා පින්කමක් බවටත් පත්වීවයේ. සත්පුරුස පිින්වර්ත්නී ඊළඟට අහලතිීන පස්්නය. එක්තරා බිස්සූන් වහන්සේ නමක් කියනවා ඔබ සියල්ල අතහරින්න ඉගෙනගන්න එක දෙමාපියන් ආසේකරන එක, ්‍රස්සාවල් කර්රන එක බුදුහාමුදුරුවෝ කොතනදීද මෙහෙම දේශනා කරලා මෙහෙම කියලා තියන්නේ කියයි අහලා තියෙන්න්නේෙ. පිින්වර්ත්නී ඇත්තටම බුදුරජාණන් වහසේ කොතයන් දෙහෙම දේශනා කළ තියන්නේ. හම ැන කොඇත්තන් ොහෙලිද හම් වෙන්නේ දැ මත් න්නෑඇනෙහෙම තැනැ තියෙන බව. මොකද මුළු හා ත්‍රිපිට කටුවා ටීකා පරිවාට ගන්තයක මහා සාගරයක් වගේ මුළු ත්‍රිපිටක අපි කොහෙද හැසරුන්න ඇත්තේ. පින්වති අපිත් එහෙම දෙයක් දැකලන හැනේ. ඔයත්තු එහම දෙයක් දැක්කොත් මටත් ඒක කියනඒක පිටත් ග ලොක ද්වා. මොකද සියල්ල අතාහරී ඉගෙන ගන්න කිව් හම දෙමවපියන් අතහරීන්න දෙමවපිය වාසයකනයක නවත්තාන්න රස්සාවර්කන එක අත්තාරන්න එ තැන කොයිහරි තියෙනවනන් තිිපිටක අටුවාටීකා පරිවාර් ගන්තවල අපිටත් කරලකු දව්වක් අපිටත් ඒක පෙන්නද අපිත් එහමයක් දන්න හෙම දෙ දැකලනහ. අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේනා එහෙම දෙයක් දේශනා කරලන්න හැ. බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කලා කියලා තිබ්බොත් පින්වෝර්ත්නනි පාරමිතාදිය සියල්ල න්පතිසේපකදාාන සිද්ධ වෙනවාන. සියලුම් පාරමිතා ධර්ම පතිසේ පකා සිද්ධ වෙනවන භාගුවතුන් වහස හම දෙයක් දේශනා කළ තියෙනවනම්. පිංුවර්ත්න නාමරූප ධර්ම අසරණ අනාත අන්තාසන තත්වයට පත්තෙන් හිට දෙන්නේ පාවේ සියල්ල අත්තායෙනවා කියෙන බොරුව හින්ද. ඔබ ඒකටාව වෙන්න එපා පින්වර්ත්නී බොරුවලට අහුුවවෙන්න එපා එහෙම දෙයක් ධර්මය සඳහන් වෙන්නේ නැහැ පින්වර්ත්නිී ඔය ඇත්තුූ කුසල් උපදවාගන්න ඕන කුසල් අත්තරන්නට ඕන. සබ්ධපාපර සකර නම් කුසලසූප සම්පදා. භාවීති කුසලේදම්ම ආසේවිති වර්ටීති. තකොට අනිත් හැම තැනකදිමාත් පින්වර්නි භූතිපාසක ධර්මනං කුසලයන් වැඩිනා ආකාරීයට ඔය ඇත්තු කුසල්ර්ධනය කරගන්න ඕන අකුසල් අත්තරන්න ඕන. අකුසල් අත්තර වෙනුවට සියල්ල අත්තරන්න ගියොත් ඔය ඇත්තන්ගේ ඔය නාමරූප ධර්මකිස් කියන ස්කන්ධධාත්වා ඇති ඉන්්‍රයාදී ඔය ධර්ම වැඩපිරිිවෙල හටගන්න හේතු අතර කුසල හිේතුවක්කෝම නැතිකරගත් වොත් ඔබට නිවන්දැකීම කෙසේ වෙත් පින්වර්ත්නි ්‍රස් කරගන්න අ කුසෙහි ද කුසල නැති. කසල් ඇතිිනෙට ලැබෙන විපාකනත් නොවඩුවම ලැබේවි. සිස් සද්ධර්මයට අලුත් අරථකර්න ඕන්නේෑ තියනටික හොඳට මැතිය. සත්පුරුස පිින්වර්ත්නි ඊළඟට ආලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය පින්වත් කල්්‍යානිමිත්ත සාමීන් වහන්සේ. දේවරුන් සඳහා පළතුරුවාදී ආහාරපාන පූජාකිරීම මගින් පින්සිදු වේද. බෞද්ධ්‍යාන් ලෙස දෙවියන්ට පූජා කළ යුතු ආහාරය කවුණාවෙන් පහදා දෙන සීක්වා. තෙරුවන්සානයි කියලා. සත්පුරුස පින්ංවර්ට් නිහබැ මෙහෙම නම් පින්සිද්ධ වෙනවා. ඒකැන් දෙවියන්ට කන්න නැතුව දෙවියන්ගේ බඩගින්න පුරුවන්න හිතාගෙන ඔය ඇත පලතුරුදුන්නො පින්සිද්ධ වෙනවා ඒෙමනැත්තන් ඔය ඇතු දෙවියන්ට අල්ලස්දීල මටම වාහනී අරන්දින්න, මට මේ කාරයකරන්දින්න, මටමී දීපලරන්දින්න මටම මේ නඩුව ඩිනවලදින්න. ඒ විදියට ඉල්ලන්න කටයුතු කර ඇති ඔය ඇත්තන්ට ඇතිවෙන ලූග මූල සිදත්හින්ද එක්ු නඩුබාදී කුණහින්ද අරය ගත පය කඩන්න අරියටවාද දිීන අරයෝ මරන්න කියලා කියනකොට. ඔය ඇත්තර දේශ මූල හිත්හින්ද උබට හොඳටම අකු සලකාරමිවූ සිද්ධ වෙනවා දෙවරු ඒව කළලා කියමකු. ඇෝතින් දෙවියන්ටත් අකුසර කරම වෙනවා. එ දෙවියොත් මැහුුණට පැස්සේ නරකාදී අවිචී උපදේවි මහදුක්කට සත්වයෙක් විට ඔබත් මැහුණට පැසේ තැන්ගල පද උබත් ඔය විදිරන අකුසරම සමාදැන් වෙලා ගියෝති. දෙවියන් වේවා මිත්‍ය දුෘෂ්ටිකේක් නම් සතර අපා ඒකාන්තුරුමයි මනුස්සේ පේවා මිත්‍යාදුෘෂ්ටිකයක් නම්. සතර අපා ඒකාන්තය මුරුමයි, බ්‍රහ්මය පේවා මිත්‍යා දුෘස්තිිකන සතර අපායි ඒකාන්තී ගුරුමයි ඔය ැබැ ඒ බ්‍රහ්මලෝකවලින් චුතවේ දක පාර සතරාපා ගතවින් නැති ආකාරයක්තියන ඒ බවත් ීරුම් ගන්නට ඕන. තමතමන්ට ලැබෙන කුසල කරමය සත්‍යමත් කරගන්න කවුරුත් ළඟ පිංවර්ත්නී ඔය ඇත්තන්ට එතකොට හිඟාකකා ඉල්ලන්න ඕනකමක් නැහැ. ඔඇත්තන්ට ආහාර ලබෙන කුසල කර්මයකර ගන්න, කර්මි විපාකී ලැබෙනවානි. ඔය ඇත්තන්ට වානයේ සැපේ ධනයේ බලය බවබෝග සම්පත්තාදී ඒ දේවල් ලැබෙන කුසල කරම කරයගන්න එතුකෝ දෙවිකනෙක් ළංඟවත් මනුස්සේක් ළංඟවත් ්‍රාක්මේක් ළංඟවත් සතරාපා ගත කෙනෙක් ලංඟවත් හිංඟා කකානේ මට මේක දෙන්න මේක දෙන්න මේක දෙන්නෝක ඒක ඉල්ලඉල්ල ඔය ඇත්තන් හිගන්න වෙන්න ඕන්න හැ ඔය ඇත්තකද ගත්තානං කුසල කරම උපතින්ම ධනවතික්ක බලවතක් ඒ තැනට පැමිණිී පිින්වත්ී ලැබෙන විදිහට නාමරූප ධර්ම හදාකන්න හිංඟා කන්න. ා ඔය ඇත්තන්ට ලැබෙන ආකාරීයට ධනේ දදීපල බෞගෝග සම්පද්දිියන්ගින් ඉල්ලන දේවල් ඔය ඇත්තන්ට නිරයාසේම ඔබේ කුසල කර්ම වැඩ පිළිවල් නිසා ලැබෙන ආකාරයට ඔබේ නාමුරූප ධර්මයූ හදාගන්න පින්වත්න හසුරුවා ගන්න සකස් කරගන්න කුසලේ හැසේන ආරර්ෂ්ඨායක මාර්ගයේ පිළිපරින්න හිඟන්නූ වෙන්නේ නැතුව. ර්න ඒළඟට හලතියෙන පස්නේ ගෞරවනය ස්වාමීන් වහන්සේ. යම් පුද්ගලයෙකු සූහාම් මඟට පැමිණීමට සතර සතිපර්්ඨානය වැඩීම කළ යුතුද. සමත භාවනා වැඩීමෙන් සූහාම් මඟට පැමිණිය නොහැකිද පහතා දෙනමින් කාවනෙකුව ඉල්ලා සිටිමි ඔබහන්සේට තෙරුවන් සරණයි කියලා. සත්පුරුස පින්ංවර්නී. යම් පුද්ලයක සහන් මඟට පැමිණීමට සතුර සතුපට්තාානයේ වැඩීම කළ යුතුමද ූ පින්ුවති අනවාරරි සතර සටිපට්ඨාන සීයෙන් කට යුතු කරන්න ඕන. සූහා මාර්ග හිතේ ඒත්නා භෝතිපාසික ධර්මතිස් සතක් එන් හතරක් තමයි සතර සටිපට්ටානය ඒකහත් ඇැල්ල ඔය ඇත්තන්ට අනිත්නේතික වර්ධනය කරගෙන මඟපල් ලබන්න බෑ ඔය ඇත්තන්ටේ බෝතිපාසික ධර්මතිස් මේ හතම ඕන වෙනවා මඟපල් ලබනයකට සතර සටිපට්ටාන ඕන වෙනවා. සමතභාවනාව වැඩීමෙන් සූහන් මගට පැමිණියෙන් නොහැකිද. පින්වත්න ඇයි බැදි. සමතභාවනාවඩ සූහන් මාර්ගයට පත්වෙන්න්න පුළුවවා. ඒකරන්න ඕන මේ විදිහට. ඒතමයි ඔය ඇත්තු සමතභාවනාවෙන් ධ්‍යානපදවාගන්න ධ්‍යානයට පාදක වෙච්චේ නාමරූප දර්මිය හුනැගෙන හරිය සස්ක විදාසකයා රූප දර්මවලින් යොමෝුණාව වගේ, සමතයානෙක පුද්ගලයු නාම ධර්මවලින් යොමවෙලා. ඇපිංවර්ත්නනි ඒ ප්‍රතමධ්‍යාන් දති අධ්‍යාී කැමති ද්‍යානයකින්, ධ්‍යානයට පාදක වෙච්ච නනාමරූප ධර්මයන්ගේ තිලක්ෂණය දකමින් විදාසනාවට නන්වා ඔය එත්තු සතර සතිපට්ඨානය සතර සම්්‍යාප දංවිීඩ සතර ඉද්්‍යිපාද. පංච හින්දිය පංච බල බුච්චංග ධර්මතා ආර්යෂ්ඨායක මාර්ගංගයූ අර්ධනය කරගෙන බෝධි පාසක ධර්මදියුණ තියුණු ත්වේ පත් කරගෙන මඟපල්ල බන්න කටයුතු කරන්නට ඕනේ. පින්වතිී සමතය භාවනා විදර්ශනාවටයොමු කරල කටයුතු කළ හම සූහම්වෙන්න පුළුවන්. විදර්ශනා භාවනා නොකර මඟ පල් ලබන්න බෑ සමතයේ විතරක් වඩුවා කියලා. සමතයේ විදර්සනාවටියයොමු කළගන්න ඕනේ සමතයේ වැඩීමේ කුසල විපාකත් උපකාරය වෙන අතිසයිම. පංච නීවර්න ධර්මයේ පී දාවෙන් ඔය ඇත්තන්ට මිතිලා කටයුතු කරන්න පුළුවන්කම ලැබීව. සත්පුරුස පිංවර්ත්නයේ ඊළඟට අහලතියෙන ප්‍රස්්නේ අවසරය ස්මීන් වහන්සේ, දසරාජ ධර්මය කෙටියෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට ධර්මප්ප්‍රචාරය තවතවත් සක්තිය දහිට ලැබීවා තිරුවන්සානයි කියලා. දානන්සීලන් පරිචාගං අච්චවම් මච්චවන් තපං අක්කෝදං අවිහිංසංචේ කන්තිංච අවිරෝධනං. ධානේසීලයේ පරිත්‍යයාගේ යුජුභාවේ මුතු භාවේ තපසකෝදකිරීම අවිහිංසාාව ඉවසීම අවිරෝතාවේ කියනෙ මින්නමී වපිින්වර්ත්නි දසරාජධර්මි වෝ වෙනවා දන්දීම කිව්වාම ත්ී ඉතින්ද ආහාරපාන ඇඳුම් පැල්දුන් නිවාස බිහෙත්තතාදී ඒදවල් දන්ඳින් ඕන සිල්රකින්න කිව්හම කයවචනය සංවල කරගන්නට ඕන පරිත්‍යයාගේ කිව්හම තමන්ගේ කාලය සමය පහසුකං ආදී සියල්ල පරිත්‍යයක්කන් සිචු භවකිව්හම සත්‍ය රැකගන්නට ඕන ලැබකයට ප්‍රසංසාධීදිරයේදී වනත් තමන්ගේ අවංක පචිපත්තිේ හදසාසයට එකඟ අවංක අ්‍යාජකමඒ විදියට ආරස්සා කරගන්නට ඕන මුදු භාාවයකිව්ූහම සිතේ මුදු ිලක් බ අනුන්ගේ දුකේ දුණු වන ස්වභාවේ තියනට ඕන පපස කිව්හ ආත්ම දවනය තපස්කුණේ තියන්නට ඕනැ. ඒද නොකිරීමකිවා වෛරේසිය කෝපවඳමානයන්ගේ වං වෙන්නට ඕන අවිහිංසාාව කිව්වාම හිංසාාවෙන් වලකිලා අවිහිංසාගුණෙන් කටයුතු කරන්නට ඕන. ඉවසීමකිව්වාම සාන්තිවාදී බවබ තුළතියනට ඕන පින්වත්නි අභිරෝත්තාව කලකිවාම ගැටුම් වලට නොවැති කටියයුතු කරන්නට ඕන ඒ විදිහට පින්වලින් දසරාජ ධර්මයන් ඔස්සේටයුතු කරගන්නට ඕනෑ. ඊනඟට හල තියෙන ප්‍රස්නේ අවසරය ස්වාමීන් වහන්සේ. ටිච සමපාදය තුළ තන්හාපච්චයා උපාධාන ලෙස පමණක් දැක්වෙන්නේ ඇයි. දේශේ නිසා උපාධානවන්නේ නැද්ද. යම් දෙයක් ගැන දේසේ මිය ගියොත් එම දේශ සිත නිසා ඊළඟ බවේ සකස්වීම කෙසේ පැහැදිලි කරන්නේ ද ගරු ස්මින්න් වහන්ස තෙරුවන්සානයි කියලා සත්පුර්ස පිින්වර්ත්නී තන්හා කානාවට ගන්න කොට දේශයත් ඉතින්දි ගැනවා. රූපසබ්ද ගන්දරසේ ස්පාස දම්ම කියන මෙන්නබී තන්හාාව පිින්වර්ත්නිි හයාකාරයක් වෙනවා. එතකොට ඒ තන්හාවාන්ගේ එක්කර මුණක් මුල්කරගෙන තන්හාාවක් පින්වර්ත්ති මහා ස්කන්ධයක් බවට පත්වෙනවා. එතනදී පින්වර්ත්නිි ඒ තන්හාාව කාමතන්හා බවතන්නා ඉබෝතන්නා කර තුන්හාකාරයක් වෙනවා. එතකොට රූපසබ්ද ගන්දරාසි ඉස්පාස කියනම පංචකාම වස්තුූන් ගැන ඇති බලවත් මේ ආසාාව කාමතන්හාවෙනවා ලෝකයා සත සම්මෝහයා සදාකාලේටම පවතිනව කියේ ඇතිව රූපාවචර අරූපාවචර භවයාන් පිළිඳ පවතින ශාස්ස්‍ර දුෘෂ්ිය අනුවගේ තන්හාාව. බවතන්හා වෙනවා නැවත උපතක් නැහැ සත්‍යයා මානින් මාත්‍ය සයාල අවසංගෙනමකලි හිතංගෙනෙක උච්චේත දෘස්ති්‍යයනෝගේ තන්හා වෙනවා. මේ කාමතන්හාව නෙපින්වර්ත්න ද අටාකාරයකටෙනවා. ඊට පස්සේක ති සයාකාරයක් වෙන ඊට පස්සයක එකසි අටාකාරයක් වෙනවා. එතකොට ඔය පසු පස්ස පින්ංවර්ත්නි ඩේසයයක් තියෙනවමූ හයත් තියෙනවා. එතකොට කාමතන්හා බවතන්නා ඉබව තන්හා කියන මේ කාණ සමුදේ ධර්මයෝ වෙනවා සසට පැවැත්ම සිද්ධකරන කාරණ වෙනවා. එතු නැවත සත්වයක උපතිය ලබනකොට පින්වර්ත්නි තන්හාව නිසා තමයි උපාධානී වෙන්නේ උපාධානය කියීනකොට ඒ ඇත්තුූ. කාමපධනයේ දිට්ටූපධානය සීලා බතූපධානය අත්වවා දූපදාානයක නඔය හතරම රැස් කර ගන්නවා. එතකට තන්හාාව කියන එක කාමූපානයට විතරැගත්තු දිිට්ටූපානය කොහොමද වෙන්නේ සීලා බතුතූපධන අත්වා දූපානය කොහොමද වෙන්න කියෙනන පස්සනේනවා පින්වත්නී හෙම දෙයක් වෙන්න නැහැ මෙතන තන්හාාව කියන එකේදී ඇලීම කියන කානාව හැම කවරනාක් එක්කම තීරුම් අරගන්නට ඕනෑ. සත්පුරුස පිින්වත්නී එකකින් ධර්ම ධර්මදාාන වැඩ සටහනේ ධර්මසාකච්ඡා පනස් හයවන වැඩ සටහන අවසං වුණනා ඔයඇත්තු හලතියන සසිලල් පස්සනවලටයේ විදිර පිවුතු ලබා දුන්න සත් පුරල්ස පිංවුවත්නේ මේ මනුස්ස ජීවිත අපතියාන දෙන්නට එපා. මඟ පල් ලබාන්නට අධිස්ථානශීලීව කටයුතු කරන්න. අදත් මේ සඳාල් ලැටි කැපවීම ලොකු විහෙසක් කරගෙන කටයුතු කරපු අපේසිසේ පාලිහා ෞද්ධී විද්‍යාලයේ. ඒ පලවෙෙන වසර අධ්‍යාපනය ලබන අප අපර ැකේ ප්ඥාසාරය පින්වාශසස්වාමීන් වහන්සේ අදත් ලොක විහෙසක් ගතමී සඳහා අප පොඩි හා මුදරු සමස්ථකාරය මන්දලව සියල පින්වතුන්ට දායකාරකාරී පින්වතුට ජයිලාල් මත්නු ැතිනය සීල පුන්්‍යවන්තීන්ට ප්‍රශ්න ඇසූ දර්මස්වනය කළ පුන්‍යවන්තුඔය ඇත්ව හැම දෙෙනනාටම අප අසිරවාද කරනවා ඔබ නමී මියගී නෑ දැයින්න ටීකාන් තීමමී පින් අනමෝදන් වීවා දෙවරුමී පින් අනමෝදන් වීවා ඔබට නිවන් දකින්නට මපින් ඒකාන්තීම හිීතු සම්පත්ම වීවා අප අප රැකේ පඥඥාසාර පොඩි හාමුදුරු ඇතුලකොටද සමස සි සාමින්න් වහන්සේලාට දායකාරකාදී පින්වත්නට ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී තීත්‍ර කාර්ස ලබේවා අභිවාදන සීලිස්ස නිච්චංවත් ධාපචායනෝ චත්තාරු දම්මාවාට්ටන්තිී ආයුවන් නූසු කම්බලං ආයුරාරෝග සම්පත්ති සග සම්පාතිමීාවචි අතූ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්චුතු හැම දෙනාටම තෙරුවන් සරණයේ.